හරි මම එහෙනම් දන්නේ හරි එහෙනම්ද දුවල පුතාලා රයිට් එන හැමෝටම අයිබෝවන් හරි දුවේ පුතේ අපි අද දවසේ විශේෂ සම්මන්ත්‍රණයක් තමයි සිදු කරන්නේ. මේකට අපේ පන්තියේ දරුවොත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ පන්ති නොයන ලංකාවේ ඉංජිනේරු තාක්ෂණවේදී ඉගෙන ගන්න දුවල පුතාලත් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. පුතේ සාදුවේ. ඉතින් මම අද දවසේ ඔයාලට විශේෂ පාඩම් කොටසක් සාකච්ඡා කරන්නේ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියේ පාඩමක් වෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ එක් මාතෘකාවක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන මාතෘකාවටත් වැදගත්ම වෙන මාතෘකාව. ඒ මොකද්ද? ට්‍රාන්සිස්ටර් කියන මාතෘකාව තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මම දැන් මේ හරි හෙමීට මම පාඩම් පටන් ගන්නවා. හැම දරුවෙක් ගාවම ලියන පොතක් තියෙන්න ඕන. මොන දරුවෙක් වුණත් කිසිදු ගැටලුවක් නැහැ. හරි? කවුරු වුණත් කිසිදු ගැටලුවක් නැහැ. වාට අද දවසත් මේ පාඩම මේ සම්මන්ත්‍රණය අවසන් කරන දවසත් වෙනකොට අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ට්‍රාන්සිස්ටර විභාග ගැටලුව දක්වාම ඔයාලට හදන්න පුළුවන් වෙන්න මම අනිවාර්යෙන්ම හදනවා. හරිද? රයිට්. එහෙනම් පුතේ අපි වැඩේ පටන් ගමු. වැඩි කතා වොන්නේ නැහැ. අපි හැමෝම ආවේ අද සම්මන්ත්‍රණය සඳහා මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි. දුවේ පුතේ අනිවාර්යෙන්ම ඔයාලගේ PDF එක මේනකොට PDF එක දාලා රයිට් අපි දැන් PDF එක දානවා ඔයාලට සෑම group එකකටම අපි අද දවසේ සාකච්ඡා කරන PDF එක දැන් දානවා. එතකොට ඔයාලට සම්බන්ධලා PDF එක ගන්න පුළුවන් අද දවසේ සාකච්ඡා කරන ඉලෙක්ට්‍රොනික විද්‍යාව ට්‍රාන්සිස්ටර් PDF එක. පුතේ මම මෙහෙම පටන් ගන්නම්. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන මාතෘකාව ගැන කතා කරනකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව රයිට් කියන මාතෘකාව ගැන අපි කතා කරනකොට අපිට පුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න වෙනවා. හොඳට අහගන්න රයිට් ආරම්භය වගේම අවසානයත් හරි වැදගත් වෙන්න ඕන. හරි. එතකොට පුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන මාතෘකාව අපේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයට අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන අනුමාතෘකා පහක් යටතේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රධාන වශයෙන්ම ඇත්තටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව කතා කරන්නේ මාතෘකා හතරකින්. නමුත් මාතෘකා පහක් යටතේ තමයි සම්පූර්ණ සාකච්ඡාව කරන්න දෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඒ තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩම් පටන් ගන්නත් කලින් මම වැඩි පටන් ගත්ත හින්දා පුතේ කිසිඳුම දරුවෙක් වෙනත් කිසිඳු දැනුවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගණන් හදන්න. මම ඔයාට අනිවාර්යෙන්ම මේ ගණන් හදවනවාමයි. ඔයා මොන දැනුම මට්ටමක ඉන්න දරුවෙක් වුණත් කිසිඳු හේතුවක් මත බය වෙන්න එපා. හොඳ ලස්සනට අහගන්න. මොනව හරි වැදගත් දෙයක් තිබ්බොත් මම ලියන්න කිව්වේ නැතත් ඔයා අනිවාර්යෙන්ම ලියාගන්න. හරිද? පුතේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ඒකක 17න් 13 වන ශ්‍රේණියට පවතින ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන මාතෘකාව විභාගයට අතිශයින්ම වැදගත් මාතෘකාවක්. ඒ වැදගත්කමත් මම ඔයාලට අද මේ පාඩමේ අතරතුර කියලා දෙනවා. ඒ මොන වගේ වැදගත්කමක්ද කියලා. මම කෙලින්ම පාඩමටම ආවේ
පාඩම සාකච්ඡා කරගෙන යන අතරතුර මම මේ වැදගත්කමත් ඔයාලට පොඩ්ඩක් කියන්නම්. මේ බලන්නකෝ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපි කතා කරන මාතෘකා හතර තමයි පුතේ. පළවෙනිම මාතෘකාව තමයි සන්ධි ඩයෝඩ්. සන්ධි ඩයෝඩ්. දෙවෙනි මාතෘකාව තමයි පුතේ right ඔයාලා කතා කරන දැන් මේ අපි කතා කරන්න හදන ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. හරි තුන්වෙනි මාතෘකාව තමයි පුතේ අපි මේ දවස්වල තියරි පන්තිය හරි ලස්සනට සාකච්ඡා කරමින් නේ යන පාඩමක් තියෙනවා. ඒ තමයි මොකද්ද පුතේ කාරකාත්මක වර්ධක. කාරකාත්මක වර්ධක. ඊළඟට පුතේ අපි කතා කරන මාතෘකාව තමයි හතරවෙනි මාතෘකාව ද්වාර පරිපත. 2020 අවුරුද්දේදී ටිකක් ඔළුව කැරකෙන්න දුන්න ප්‍රශ්න දුන්න තැනක් තමයි ද්වාර පරිපත නැත්නම් ලොජික් ගේට්. ආයිටි කරන දරුවන්ට නම් ගැටලුවක් නැහැ නමුත් අනෙක් දරුවන්ට පුංචි ගැටලුවක් තියෙනවා. මේ තමයි ප්‍රධාන මාතෘකා හතර. හැබැයි පුතේ තවත් එක් මාතෘකාවක් තියෙනවා අපි මේ පාඩමේ කතා කරන ටිකක් කවුරුත් කියන්නෙත් නැහැ අපිට මුණ ගැසෙන්නෙත් නැති මාතෘකාවක්. මොකද්ද? අපි පුතේ මේකෙදි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම දෝලක කියලා මාතෘකාවක්. දෝලක කියලා මාතෘකාවක්. ඔසිලේටර්ස් කියලා අපි කියනවා. ඔසිලේටර්ස් දෝලක. පුතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව එහෙනම් ප්‍රධාන වශයෙන් මාතෘකා පහකින් තමයි ඇත්තටම කතා කරන්න ඕනේ. නමුත් අපි හැමෝම කතා කරන්නේ මාතෘකා හතරක් ගැන. රයිට්. මම පැහැදිලිවම ලියනවා ඔන්න අද මේ සම්මන්ත්‍රණය මේ අපි හැමෝම ඒකට සම්බන්ධයි මාතෘකා පහක් ගැන. සන්ධි ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, කාරකාත්මක වර්ධක, ద్వාර පරිපත, දෝලක කියන මාතෘකා පහට තමයි අපි මුළු ඉලෙක්ට්‍රොනික විද්‍යාවම සාකච්ඡා කරන්නේ. හරිද? දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන පොඩ්ඩක් වුණ අපි දැනගත්තා. චූට්ටා. ඇත්තටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපිට කොච්චරක් විතර වැදගත්ද? සුපිරි ප්‍රශ්නයක් මේක. මේ දවස්වල විභාගෙ ලියන්නේ නේ දරුවෝ නම් අම්මට සිරි වෙන්න බය වෙලා නින්නේ. මට දැන් කෙල වුණා කියලා නින්නේ. ඔන්න උඹලටත් නේද? එහෙම නැති දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ටත් හැමෝටම මම මේ කියන්නේ මේ පාඩමේ වැදගත්කම. මේ මාතෘකා පහ අපි කතා කරනවා සාමාන්‍යයෙන් මාස දෙකමාරක් මාස තුනකට වඩා කාලයක් වෙලක් වෙලාවට. ගණිත මේ ගැටලුත් එක්ක. පන්ති කරන සාමාන්‍ය මාස දෙකක් අපි ෆිසිකල් ක්ලාස් එක සාකච්ඡා කරනවා. පුතේ මුළු උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂයෙන්ම මේ පාඩමට වැදගත්කම තමයි මුළු විෂයෙන්ම 100 ලකුණු 100ෙන් ගත්තොත් ලකුණු 100ෙන් 14.2ක් 15.6ක් අතර ප්‍රමාණයක් මේ පාඩමට හම් වෙනවා. දශම වලින්ම කියන්නේ. නිකම් 115ක්වත් මොනවත් නෙමෙයි. පුතේ අනිවාර්යෙන්ම මේ පාඩමෙන් රචනා ප්‍රශ්නයක් එනවා. රචනා පේපරේ අනිවාර්යෙන්ම කළ යුතු රචනා ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ බහුවරණ ගැටලු සෑම වර්ෂයකම ඕනනම් පේපර් එකෙන් බලන්න අඩුම MCQ 7ක් තියෙනවා. රයිට්. MCQ 7 8. හැම අවුරුද්දෙම බහුවරණ පේපරේ MCQ 7ක් හෝ 8ක් ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් එනවා. හිතහඟුතට වැදගත්ක. ඇත්තටම පේපර් එක ගත්තට පස්සේ සර්ගේ අම්මව තාත්තව මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න ටික දැකගුවාම කොර වෙලා යනවනේ. අන්න ඒක තමයි විසඳුම. මොකද MCQ 8ක් විතර මේකෙන් එනවා. එක MCQ එකකට ලකුණු 0.7ක් තියෙනවා. රචනා තනි ප්‍රශ්නයකට ලකුණු 5ක් තියෙනවා. එතකොට 5යි අපි හිතුවොත් MCQ 7යි කියලා රචනා වලට ලකුණු 5කුත්
MCQ හතට දසම හතේව හතක් හතරයි දසම නමයකුත් තියෙනවා. ලකුණු ඔක්කොම කීයද? ආසන්න ලෙස ගත්තොත් 9.9ක් විතරයි. දැන් සර් කිව්වා හතරයි 14 දසම ගන්න. ඒ මොකද්ද? පුතේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයේ හතරන සියලුම දරුවන් අනිවාර්යෙන්ම සිදු කළ යුතු ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ පාඩේ. අනිවාර්යෙන්ම මෙතන මේ ඉන්න මේ බලන් ඉන්න උඹලා හැමෝම අනිවාර්යෙන්ම ක්‍රොනික් ප්‍රැක්ටිකල් එක කළ යුතුයි. ඒකට ලකුණු පහක් තියෙනවා. රයිට් පහක් තියෙනවා. එහෙනම් පහයි ප්‍රැක්ටිකල් වල පහයි 10යි MCQ හතක් આવොත් 4.9යි 10යි 4.9යි 14.9යි මම කෝකටත් කියලා දාහතරයි දසම දෙකේ ඉඳලා 15.6 දක්වා ලකුණු මට්ටමක් වෙන්න පුළුවන් කියේ එක MCQ එකක් හරි වෙනස් වෙන අන්න ඒක එහෙනම් එච්චර වැදගත් වෙච්ච පාඩමක් හරි ලස්සනට අද උඹට මම ට්‍රාන්සිස්ටරයක් හදන විදිය ප්‍රැක්ටිකලි පෙන්නනවා මම මෙතන කරලා පෙන්නනවා බලන් ඉන්න හරි එහෙම ලස්සනද ප්ලෑන් කළ මේ වැඩේ එහෙනම් මේ පාඩමේ එච්චර වැදගත්කමක් තියෙන මේ පාඩමේ අපි අද දවසේ කතා කරන්නේ පුතේ බෙන්න මේ මාතෘකාව ගැන ට්‍රාන්සිස්ටර් ඔය කියපු හැම දෙයකින්ම වැදගත්ම උනේ මෙතෙක් තිබ්බ අවුරුදු 6ේම විභාගෙට රචනා ප්‍රශ්නය අනිවාර්යෙන්ම තිබුණේ ට්‍රාන්සිස්ටර් මාතෘකාව ඒකයි අපි මේක පුතේ රයිට් එහෙනම් අදහසක් තියෙනවනේද මේක වැදගත්කම අපි එහෙනම් මේ පාඩම තමයි පටන් ගන්න. රයිට්. ඔයාලා හැමෝම ලියන පොතක් ගන්න. නෝට් ලියවන්නේ නැහැ. ෂෝට් නෝට් එකක් විදිහට සම්පූර්ණම මුළු ඉලෙක්ට්‍රොනික විද්‍යාවම තියරිටික ලියවනවා ෂෝට් ෆෝම්. ඒ කියන්නේ ඔයාලට පොයින්ට්ස් දාලා ලියවනවා. ඕනම දරුවෙක්ට තේරෙනවා. පොඩි එකෙක්ට උනත් තේරෙනවා. රයිට්. ඒ හින්දා ගැටලුවක් එන්නේ නැහැ. ලස්සන ලියපම් පුතේ මාතෘකාවක් උඩින්ම ට්‍රාන්සිස්ටර කියලා. මම කියනකොට නොකර ඔයා වෙන දේවල් පම්පෝරි ලයින් එකක් ගැහුවොත් අන්න ඒක බයනකයි රයිට් ඒ නිසා අනිවාර්යෙන්ම හරියටම වැඩේ කරන්න හරිද පුතේ හරි ලියන්නේ නම් පුතා ට්‍රාන්සිස්ටර 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 හරිද රයිට් ට්‍රාන්සිස්ටරයක් දැකලා තියෙනවද ට්‍රාන්සිස්ටර දැකලා තියෙනවද ඈ පුතේ අපි ට්‍රාන්සිස්ටර කියන පාඩම ට්‍රාන්සිස්ටර ගැන කතා කරනකොට චුට්ටක් අපි කතා කරමු ට්‍රාන්සිස්ටර වල ඉතිහාසය ගැන රයිට් පුතේ ට්‍රාන්සිස්ටර කියන එක මේ ලෝකෙට හඳුන්වා දෙන්න කලින් ට්‍රාන්සිස්ටර වෙනුවට භාවිතා කරපු උපාංග තියෙනවා. සාමාන්‍යයෙන් ඉතිහාස කතාවල තියෙන්නේ දැන් ට්‍රාන්සිස්ටර එක තාම දන්නේ යන පාඩම චුට්ටක් මේ එන්නේ. මම ඉතිහාසයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙන්න යන්නේ මේ පොඩ්ඩක් ඉතිහාසයක් තියෙන ඕනම දෙයකට. ක්‍රිස්තු වර්ෂ 1925 වගේ වෙනකොට තමයි ඉස්සල්ලාම ට්‍රාන්සිස්ටරය කියලා එකක් හදන්න පුළුවන් කියලා යෝජනා කරන්නේ. රයිට් ඇමරිකානු ජාතිකයේ 1925 දී විතර. හරිද? හැබැයි ට්‍රාන්සිස්ටරය ඉස්සල්ලාම හැදුවා කියලා මේ ලෝකෙට එළි දක්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1947 දී. රයිට්? කවුද එහෙම කරන්නේ? ඇමරිකානු ජාතිකයින් තිදෙනෙක් වෙසි. කවුද ඇමරිකානු ජාතිකයන් තිදෙනා? ඒ තමයි විලියම් ෂෝක්ලි, ජෝන් බාඩන් සහ වෝල්ටර් බ්‍රැඩී. ඔයාලට දැන් මේ පේන්නේ මේ අපූර්ව වෙනස්කම කරපු අති දක්ෂ පුද්ගලයන් තිදෙනා. මේ තිදෙනා තමයි 1947 වර්ෂයේදී ට්‍රාන්සිස්ටරය අපිට හඳුන්වා දුන්නේ. ඒ පුද්ගලයන් දෙන්න. ඊට කලින් ඒ කියන්නේ ඔය ට්‍රාන්සිස්ටර 1947 හඳුන්වලා දෙන්න කලින් ඒ ට්‍රාන්සිස්ටරේ වගේ එකක් තිබ්බා.
ට්‍රාන්සිස්ටර වගේ ටිකක් ලොකු එකක්. ට්‍රාන්සිස්ටර කියන්නේ චූටි එකක්. ඇත්තටම චූටි උපාංගයක් අද වෙනකොට නම් ට්‍රාන්සිස්ටර කියන්නේ නිකන් අපේ පියවිය හැටත් නොපෙන තරම් කුඩා වෙච්ච උපාංගයක් තමයි ට්‍රාන්සිස්ටර. හැබැයි ඔය ට්‍රාන්සිස්ටර 1947 හඳුන්වා දෙන්න කලින් ට්‍රාන්සිස්ටර වෙනුවට භාවිත කළා රික්තක නල කියලා උපාංගයක්. රික්තක නල කියලා උපාංගයක්. රයිට්. ට්‍රාන්සිස්ටරය ඉතාමත්ම කුඩයි. පේනවා ඇති ඔයාලට ওই චූටි කෑල්ලක් තියෙන්නේ. අල්ලලා බලන්න ආස හිතෙනවා. රවුම් මේ අග්‍ර තුනක් තියෙනවා. පේනවද දන්නේ නැහැ. රයිට්. ඔය තමා පුතේ චූටි උපාංගය තමයි ට්‍රාන්සිස්ටරේ. එතකොට ඊට එහා පැත්තෙන් තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ හොයාගන්න කලින් ට්‍රාන්සිස්ටරේ වෙනුවට මේ ලෝකේ භාවිත කරපු රික්තක නලය කියන එක. රික්තක නලය. ඔක ලොකුයි. ඔක ලොකුයි. හැබැයි ට්‍රාන්සිස්ටරේ පේනවාට පොඩි. චූටි උපාංගය ට්‍රාන්සිස්ටරේ කියන්නේ. එතකොට දරුවනි ඔන්න ඔය ට්‍රාන්සිස්ටර ඔය චූටි කෑල්ලගෙන තමයි අපි දැන් මේ කතා කරන්නේ. එතකොට ලෝකෙට ට්‍රාන්සිස්ටරේ කියන එක 1950 වගේ වෙන කාලෙදී හඳුන්වා දුන්නට මේ ලෝකෙ හිටපු දක්ෂ පුද්ගලෙ ඊට කලින් මේක භාවිත කරලා තිබුණා. මොකක්ද මේ භාවිත කරේ ට්‍රාන්සිස්ටර් වෙනුවට පුතේ? රික්තක නලය කියන එක. හරිද වැඩි? රයිට්. එතකොට ඔන්න ඉතිහාසය ගැන යම් කිසි දෙයක් අපි දන්නවා. දැන් ඒතොර රික්තක නලය මොන වගේද? ලොකුයි. ට්‍රාන්සිස්ටර් මොන වගේද? චූටි. එතකොට ලොකු එකකින් කරන දේ චූටි එකකින් කරන්න පුළුවන් වුණා. අන්නේ ට්‍රාන්සිස්ටරය මම ඔයාලට බාහිර පෙනුම ඇඳලා දෙන්නම්. රයිට්. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක බාහිර පෙනුම. පුතාලා හොඳට බලන්න. දැන් ළමයිගේ අතේත් ඇති පෙලක් ඇතම් ළමුන්ගේ අතේ දැන් මේ වෙනකොට ට්‍රාන්සිස්ටරයක් ඇති. හරිද? ඔය ට්‍රාන්සිස්ටර් අද අපි කතා කරන ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම ගත්තහම පුතේ චූටි කෑල්ලක්. ඔයාලා ඉස්සර දැක්කේ. චූටි අග්‍ර තුනක් තියෙන පුංචි කෑල්ලක්. මේ මෙහෙම. එයාගේ බාහිර පෙනුම ගත්තහම පුතේ හොඳට අහගෙන ඉන්න ආරම්භය හොඳට තේරුම් ගන්න ඕන දෙයක් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම මෙන්න මේ විදිහට. මූට අග්‍ර තුනක් තියෙනවා පුතේ. අපි දැන් මම මේ අඳින්නේ එක්තරා වර්ගයක තියෙන එක් ට්‍රාන්සිස්ටර් වර්ගයක්. ලෝකේ ට්‍රාන්සිස්ටර් වර්ග ගණනාවක් තියෙනවා. විශාල ප්‍රමාණයක් ට්‍රාන්සිස්ටර් තියෙනවා. ඒකෙන් මම දැන් මේ අඳින්නේ එක් ට්‍රාන්සිස්ටර් වර්ගයක්. සාමාන්‍යයෙන් ට්‍රාන්සිස්ටර් ඉස්සරහින් බලපුවාම හරි මෙන්න මේ වගේ නිකන් පැතලි ස්වභාවයක් තියෙන ට්‍රාන්සිස්ටර් තියෙනවා. දැන් මම ඔයාලට ප්‍රැක්ටිකල් වලට ගන්න කියලා මම ඔයාලට කියලා තියෙන කීයද? ඔය D400 වගේ කියන ට්‍රාන්සිස්ටර්. මේ මෙතන ගහලා ඇති මේ D400 කියලා. හැබැයි D400 කියන ට්‍රාන්සිස්ටර් නෙමෙයි පුතේ ලෝකේ තියෙන ඊට වඩා ඕන තරම් වර්ග තියෙනවා. මේ ඉස්සරහින් බලපුවාම මේ ෆ්ලැට් පැත්තෙන් බලපුවාම ට්‍රාන්සිස්ටර් පේන විදියට. මුගේ අනිත් පැත්තෙන් බලපුවාම ට්‍රාන්සිස්ටර් පේන්නේ කොහොමද? මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඉස්තරහා පැත්තෙන් බලපුවාම පැතලි. පස්ස පැත්තෙන් බලපුවාම කවකාරයි. අවුලන්නේ නැහැ. රයිට්. පුරුදු වෙනවද මේ දේ? හැඩේ. ඉතින් කවාකාරෝ හැඩේ. හරි ලස්සන පාඩමක් අද පුතේ. අපිට ගොඩක් දේවල් කතා කරන්න දේවල් තියෙනවා මේ පාඩමේ. හිමීට ඉස්සරහට යමුකෝ. මෙන්න මේ විදිහට අග්‍ර තුනක් තියෙන රයිට් අග්‍ර තුනක් තියෙන මම දැන් ඔයාලට තිරයේ පෙන්නන ඔන්න ට්‍රාන්සිස්ටර් මම ඇඳපු ට්‍රාන්සිස්ටරේට අමතරව තවත් ට්‍රාන්සිස්ටර් වර්ග තියෙනවා පුතේ ගණනාවක් මේ මම ඇඳ එක් වර්ගයක් විතරයි හරිද පේනවද බලන්න මේ තියෙන්නේ ඔය තියෙන්නේ මේ ලෝකේ තියෙන ට්‍රාන්සිස්ටර් වර්ග වලින් කිහිපයක් පුතේ ඉතල හොඳට ඇස් දෙක අරලා බලහල්ලා මේ දිහා ඉගෙන ගන්න කලින් අපි මේ ඉගෙන ගන්න යන කෑල්ල ගැන දැනගන්න එපා. බලන්න ඔයගේ හැඩේ. සවනිකන් සිලින්ඩරාකාර හැඩයක් තියෙනවා නේද? පැතලි හැඩයක් තියෙනවා. මම මේ ඇඳපු හැඩයක් තියෙනවා දෙවෙනියට.
ඒකනම් BC 177 171 B කියන ට්‍රාන්සිස්ටර් වර්ගය. තව විවිධ වර්ගයේ ට්‍රාන්සිස්ටර් වර්ග තියෙනවා වලට පේනවා. දැක්කද? ආ මම මේ ඇන්දේ වර්ග වලින් එකක්. එහෙනම් මේ වගේ තියෙන චූටි උපාංගයක් ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හරි නේද පුතේ එහෙනම්? රයිට්. දැන් චූටි අදහසක් තියෙනවනේ. පුංචිම පුංචි උපාංගයක් විච ට්‍රාන්සිස්ටර් ගැනයි මේ කතා කරන්නේ. ට්‍රාන්සිස්ටරේ වෙනුවට මුල්ම කාලේ භාවිතා කරපු රික්ත නලය භාවිතා කළා ඉලෙක්ට්‍රොනික උපාංග හැදුවා. හැබැයි ඒ හදපු ඉලෙක්ට්‍රොනික උපාංග වලින් අපි දන්නොත් දැන් ඉලෙක්ට්‍රොනික උපාංගයක් අපි මොකක් හරි උපාංගයක් කියුවාම අපිට කියන්න පුළුවන්නේ පරිගණකය කියලා. මුල්ම කාලේ හදපු පරිගණකය කොයි වගේද? අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ පුතේ කාමරයක් තරම් විශාලයි කියලා. හැබැයි අද වෙනකොට තියෙන ට්‍රාන්සිස්ටරේ ඉතාම අද වෙනකොට තියෙන පරිගණකේ ඉතාමත්ම පොඩි. දැන් වාට මේ තිරයේත් පේනවා පුතේ ඒ වෙනස. වැල් ටියුබ් දාලා හදපු පරිගණකයක් කාමරයක් තරම් විශාලයි. හැබැයි අද වෙනකොට ට්‍රාන්සිස්ටර් දාලා හදලා තියෙන පරිගණකේ ඉතාමත්ම කුඩයි. එහෙනම් මෙන්න මේ කුඩා වෙච්ච ට්‍රාන්සිස්ටරේ දාලා හදපු උපාංග නිසා ලෝකේ විවිධ තාක්ෂණ යටින් විවිධාකාර දියුණුවක් වෙලා තියෙනවා. අද වෙනකොට තියෙන ස්මාර්ට්ෆෝන් එක නේ චූටි ෆෝන් එකනේ බං අල්ලේ දියා යන්න පුළුවන්. ඒ තරම් කුඩාවට උපකරණ හදන්න පුළුවන් ආ තියෙන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් වගේ නේද? පුංචි කතන්දරයක් අපි කියමු. හරි. අපි ලියාගමු. හරි. රතු පෑණෙන් තරුවක් දාලා නිල් පෑණකින් ලියාගන්න. රතු පෑණකින් හැමෝම ලියන්න ඕන. එහෙම නැති ළමයෙක් ඉන්නවනම් මේක ගොඩ දාගන්න බෑ. මොකද උඹ ඇවිල්ලා තියෙන ගණන් හදන්නම නම් ඔව් මම මේ දේ කරනවා පුතේ. හැබැයි උඹ පාඩම හරියටම ඉගෙනගෙන ඵලය. තක්කෙටම අපි හිමීටියම. රතු පෑණෙන් තරව දා නිල් පෑණෙන් ලියන්න. ක්‍රිස්තු වර්ෂ 1947 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1947 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1947 දී පමණ ඇමරිකානු ජාතිකයින් වන ඇමරිකානු ජාතිකයින් වන ඇමරිකානු ජාතිකයින් වන ඇමරිකානු ජාතිකයින් වන ජෝන් බාර්ඩීන් කියලා ලියන්න පුතේ. ජෝන් බාර්ඩීන් කියන එක. ජෝන් බාර්ඩීන් වෝල්ටර් බ්‍රැටීන් හා විලියම් ෂෝක්ලි යන විද්‍යාඥයින් තිදෙනා විසින් යන විද්‍යාඥයින් තිදෙනා විසින් ට්‍රාන්සිස්ටරය සොයාගනු ලැබිය. හරි.
තව පොයින්ට් එකක්. රතු පෑනෙන් තරුවක් දාලා නිල් පෑනෙන් ලියන්න. පුතේහිමීට යමු. අවසානයේ අද සුපිරි දේවල් ටිකක් කරනවා. ට්‍රාන්සිස්ටරේ හදන නේද? ඇටොම්ස් දාලා PNP ට්‍රාන්සිස්ටර හදන විදිහත් කියලා දෙනවා. රයිට් බලන්න. දෙවෙනි පොයින්ට් එක රතු පෑනෙන් තරුවක් දාලා රික්තක නලය වෙනුවට වැකියුම් ටියුබ් කියලා කියනවා. රික්තක නලය වෙනුවට රික්තක නලය වෙනුවට රික්තක නලය වෙනුවට රික්තක නලය වෙනුවට ට්‍රාන්සිස්ටරයක් රික්තක නලය වෙනුවට ට්‍රාන්සිස්ටරය නැමැති උපාංගය රික්තක නලය වෙනුවට ට්‍රාන්සිස්ටරයේ නැමැති උපාංගය මුලින්ම යෝජනා කරනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1925 දී හරි නේද? චුටි ඉතිහාසයක් ඉගෙන ගන්න දෙක ඉතිහාසයක් තියෙන්න බෑ. ඕනම දෙයක එහෙමනේ පුතේ. ආරම්භය එහෙම තමයි. රයිට්. දැන් එතකොට දැන් අපි දන්නව මොනවද? ට්‍රාන්සිස්ටරය ආවේ කවුරු වෙනුවටද? රික්තක නල කියලා විශාල හද විශාල ලෙස තිබ්බ වැල් ටියුබ් එකක් වෙනුවට. දැන් ඔයා වැල් ටියුබ් එක ගැන දැනගන්න ඕනද? නෑ. ඉතිහාසයක් චුට්ටක් දැනගෙන ඉන්න. පුතේ මෙහෙම ඉතිහාසය ඕනේ නෑ කියලා හිතලා අපිට දුවන්න බැරි වෙන්නේ හේතුවක් තමයි. අපිට එන බහුවර්ණ ප්‍රශ්නවල ABCD කියලා ප්‍රකාශ දීලා නිවැරදි වන්නේ කියලා අහන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මේ ඕන වෙයි. දැන් ඔයාලා දීලා තියෙන PDF එක දැන් මෙන්නට දීලා ඇති. ඒ PDF එකේ තියෙන ප්‍රශ්නවල ඒක තියෙනවා. හරි නේද? හරි. පුතේ ඊළඟ පොයින්ට් එක ලියන්න. රික්තක නල වෙනුවට ට්‍රාන්සිස්ටරය භාවිතයෙන් විශාල වාසි රාශියක් ලැබිණි. මේ වැදගත්ම තීරිය ඈ. විශාල වාසි ප්‍රමාණයක් ලැබිණි. රයිට්. මොනවාද වාසි? ඔයාලා මම දැන් කියනවා විතරයි. ඔයාලා වාසි ටික හිතලා බලලා දැන් ලියා ගන්න නැත්නම් ලියවන්නේ ගොත් අපිට මේ කාලේ සම්බන්ධනේ ගොඩ දා ගන්න බැරි නිසා ට්‍රාන්සිස් දරට රික්තක නලය කියලා අර තිබ්බ ලොකු උපකරණේ තියෙනවනේ නිකම් මේක සිලින්ඩරයක් වගේ වැල් ටියුබ් වැල් එකක් අතර මේ ටියුබ් නලයක් මේක ලොකුයි හැබැයි ට්‍රාන්සිස්ටරේ චූටි එතකොට මේ වැල් ටියුබ් එකේ ට්‍රාන්සිස්ටරේ යොදාගෙන නිසා ලැබිච්ච වාසි තමයි පුතේ ප්‍රමාණයෙන් කුඩයි ට්‍රාන්සිස්ටරේ වැල් ටියුබ් එක ප්‍රමාණයෙන් කුඩයි තාප ශක්ති හානිය අඩුයි කාර්යක්ෂමතාව වැඩි ආයු කාලය වැඩි right kuda dharawakin palane karanna puluwa onno e wage vaasi rasiyak transistor en labena liyumune liyum man kiyanna
ආරම්භයේ ඉඳ චුට්ටක් ලියාගෙන යමු පුතේ. මොකද එතකොට තමයි පාඩම දැනෙන්නේ නැත්නම් එකපාර දැනෙන්නේ කන්නේ. නොදන්න ළමයි ඉන්නවනේ. හැමෝටම මේ දේ. ලියන්න. ලියන්න. වාසිරිකඩියමු තරුදදා. ප්‍රමාණයෙන් කුඩා වීම. මම ඉක්මනින් කියනවා. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම. හරි. ප්‍රමාණයෙන් කුඩා වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. කාර්යක්ෂමතාව වැඩි වීම. ආයු කාලයේ වැඩි වීම. අර භාවිතාකරු වැල් ටියුබ් එක දාලා පරිගණකයක් කාමරයක් තරම් විශාලව හදපුවාම කෑල්ලත් ලොකුයිනේ. කෑල්ල ඇතුළේ තියෙන චූටි චූටි කෑලිත් වැඩිනේ. ටක් ගාලා කැඩෙනවා. රටපටල ඒක විනාශ වෙනවා. එතකොට ලොකු වුණාම එහෙම පුතේ. ලොකු වුණාම ඉක්මනට කැඩෙනවා. පොඩි වුණාම එහෙම නැහැ. සුපිරි. ආයු කාලය වැඩි. නේ? ආයු කාලය වැඩි, කාර්යක්ෂමතාව වැඩි, වාසිදායක තත්ත්වය වැඩි. හරි. ඊළඟ එක. තාප ශක්ති හානිය අඩුයි. තාප ශක්ති හානිය අඩුවේ. තාප ශක්ති හානිය අඩුවේ. තාප ශක්ති හානිය අඩුවේ. වැදගත්ම පොයින්ට් එකක් වාසියක්. වැදගත් වැදගත් වැදමගත් වාසියක්. රතු පෑනෙන් තරුව දාලා පොයින්ට් එකක් විදියට වාසිය. කුඩා ධාරාවකින් පාලනය කළ හැකි වේ. කුඩා ධාරාවකින් පාලනය කළ හැකි වේ. කුඩා ධාරාවකින් පාලනය කළ හැකි වේ. කිසිම දෙයක් ට්‍රාන්සිස්ටරය ගැන නොදන්න අපි දැන් පොඩි දෙයක් දැනගත්තා. මං එහෙම හිතන්නේ. මොනවද? ට්‍රාන්සිස්ටරය කියන්නේ මොනවද මන් දන්නේ. කළු පාටින් තියෙන කෑල්ලක් තොප්පියක් වගේ එකක් උඩට තියෙනවා. ඒ තොප්පිය වගේ තියෙන කෑල්ලෙන් කම්බි කෑලි තුනක් ගහලා තියෙනවා. එහෙම හිතන්න. තොප්පියක කළු පාට කෑල්ලක් තියෙන ඒකෙන් කම්බි කෑලි තුනක් ගහලා තිනවා. මේක චූටි. මේක චූටි. මේක හොයාගත්තේ මේක යෝජනා වුණේ 1925 දී විතර. මේක හොයාගත්තේ 1947 දී විතර. විද්‍යාඥයින් තිදෙනෙක් එක ඒ තුන් දෙනාගේ නම් අපි දන්නවා. විලියම් ෂෝක්ලි, ජෝන් බාන් සහ වෝල්ටර් බ්‍රැටින් කියන විද්‍යාඥයින්. නේද? රයිට්. අන්න පුතේ කතන්දර. හරි. ඔයාලා නිකමට පාඩමට චුට්ටක් අවතීන වෙන්නත් එක්ක ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම ඇඳ ගන්න බලන්න. මීට හාත්පසින්ම වෙනස් එකක් තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. ඇඳ ගන්න බලන්න ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම ඉක්මනින්. කලබල ඇති කරන්න එපා. මට හිමීට කරන්න දෙන්න. ලස්සනට මේ පාඩම අවසන් වෙනකොට අමුතුම අර්ථයක් දෙනවා. ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම ඇඳ ගන්න. හරිද? රයිට්. එහෙනම් මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ බාහිර පෙනුම. එතකොට මේ අපි දැන් කතා කරන ට්‍රාන්සිස්ටරේ ගොඩක් කරාට D400. මොකද අපිට ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. මේක අපිට ටිකක් ෆ්‍රෙන්ඩ්ලි. මේකේ අග්‍ර ටික අපිට ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. මේක 128ක් ගන්න පුළුවන්. BC 107 මීට වඩා වෙනස් වෙනවා. විවිධ වර්ගයේ තියෙන. නමුත් අපිට මේක ගොඩක් කරාට අපිට මේක හම්බෙන්නේ. ප්‍රැක්ටිකල් වලට ගියාම මෙයා ගොඩක් දුරට හම්බෙනවා. ඒ නිසා තමයි මම මෙයා වරන් තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටරේ ගැන. හරි දේනවා. රයිට්. දැන් මෙතනින් එහාට මම ගොඩක් දේවල් ලියවන්නේ නැහැ පුතේ. මම නෝට් කරනවා.
ඔයාලා අවශ්‍ය දේවල් එතකොට ඔය විදිහට පොයින්ට්ස් දා ලියන්න මම කියන්නම් මේ පොයින්ට් එක තිබ්බොත් හොඳයි කියලා. හරි නම් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් කියන කොටස ගැන කතා කරන්න සහ මේක යට තියෙන විශාල ගැටලු ප්‍රමාණයත් අපිට සාකච්ඡා කරන්න ඒ ටික අපි කරමු. හරි. මෙන්න පුතේ ට්‍රාන්සිස්ටර් පිළිබඳව අපේ පාඩමේදී අපි කතා කරනවා මෙන්න මේ මාතෘකාව ගැන. මුළු උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේටම අපි කතා කරන්නේ ට්‍රාන්සිස්ටර් ගැන මෙන්න මේ මාතෘකාව ගැන. ඒ තමයි ට්‍රාන්සිස්ටර. ට්‍රාන්සිස්ටර කියන මාතෘකාව ගත්තාම ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ට්‍රාන්සිස්ටර් දැන් පාඩම සම්පූර්ණයෙන්ම රයිට් වෙනවා ගන්න එපා හොඳට බලන් ගල්ලා. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් සහ බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර්. හරි. යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් සහ බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර්. ඒ මොනවද? ඒක ද්‍රව කියලා බලන්න පුතේ. ඒක ද්‍රව වචන හරි වැදගත්. ඒක ද්‍රව ඒක ද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටර් ඒක ද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටර් රයිට් ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට කැඩෙනවා. ඒක ද්‍රව එකයි තියෙන්නේ. උන් අදහසක් ගන්න පුතේ. එකයි තියෙන්නේ. රයිට්. ඊළඟ එක ද්විද්‍රව. ද්විද්‍රව අන්න දෙකක් තියෙනවා. මොනවද දන්නේ? ද්විද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටර්. හරි. යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර්. රයිට්. UJT කියලා අපි කියනවා. මේක බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර්. BJT කියලා අපි කියනවා. යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් මේකට අපි කියනවා බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් BJT කියලා. අපේ විෂයයට මේ වර්ග දෙකම දෙනව කතා කරා. මේ වර්ග දෙකම දෙනව කතා කරා. හරි. අපි නමුත් ගොඩක්ම කතා කරන්නේ විභාගකට රචනා පේපරේ දීර්ඝවම එන්නේ ද්විරව සන්ධි ට්‍රාන්සිස්ටර්. ද්විරව සන්ධි ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. හරි. ද්විරව සන්ධි ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. මොනවද? මෙන්න මේවා. ඒ තමයි පුතේ. මොන හරි ලස්සන වැදගත් විදිහට NPN ට්‍රාන්සිස්ටර්. මොන හරි ලස්සන වචනයක් නේ පුතේ. NPN. NPN. සහ PNP NPN සහ PNP පේනවද? ද්විදව සන්ධි ට්‍රාන්සිස්ටර් නැත්නම් බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා. NPN PNP ඒකදව සන්ධි ට්‍රාන්සිස්ටර් නැත්නම් UJT යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් ඒත් තියෙනවා වර්ග දෙකක්. ඒ තමයි right අපි කියනවා right ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් FET ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. මේ ඒකලිත ද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටර් ගොඩක් වෙලාවට මෙන්න මේ ඒක ද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටරේටම කියනවා FET කියලා. ඒ කියන්නේ ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා කියනවා. මොන මතක තියාන වචනේ? හරි වැදගත් වචනයක් පුතේ. ඒක ද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටරේටම ගොඩක් තැන්වල කියනවා ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා. ඒක ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ යුනිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටරේම තමයි නම. ඒ කියන්නේ FET ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. කඩෙන්නේ මේ වචනේ බා. කඩෙන්නේ කියන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් FET සහ MOSFET. MOSFET
fit saha most fit. Most fit. Another. Fit saha most fit. Metal oxide semiconductor field effect transistor. Metal oxide semiconductor field effect transistor. Most fit. අපේ විශේෂ කතා කරන්නේ කතා කරන්නේ අතාර හැබැයි දැනගෙන ඉඳලා ඒකට සංසිඳාංශ වර්ග දෙකක් FET සහ MOSFET FET ශේෂ්ත්‍රාචර ට්‍රාන්සිස්ටර් ඕන්නන්න ලියා ගන්න පුළුවන් ශේෂ්ත්‍රාචර ට්‍රාන්සිස්ටර් කියලා. ඒතර අපි FET ගැන කතා කරනවා FET ගැන කතා කරනවා විභාගයටත් තව 2020 අවුරුද්දේ FET වලින් MOSFET ගැන කතා කරන්නේ නැහැ අපි. ද්විදව සංදි ට්‍රාන්සිස්ටර් වල NPN ගැන කතා කරනවා PNP ගැන කතා කරන්නේ NPN ගැනයි FET ගැනයි කතා. ඒ කියන්නේ ඇත්තටම අපි කතා කරන මාතෘකා දෙක මොනවද පුතේ නා? PNP කියලා එකක් තියෙනවා. ඒක මොකද්ද කියලා අපි කියමු. ඒක වෙනම කතාවක්. හදන විදිය පොඩ්ඩක් බලමු අපි. නමුත් දීර්ඝ සාකච්ඡා නැහැ. කතා කරන්නේ මෙන්න මේයි. මෙන්න මේයි ගැන අපි කතා කරමු. හරිද? එහෙනම් මෙන්න ට්‍රාන්සිස්ටර් පාඩම සම්පූර්ණ සංක්ෂිප්තයක් ගත්තොත් අපි කතා කරන්න ඕන සම්පූර්ණ පාඩම. දැන් දන්නේ නැති දරුවෙක් ඉන්නවනම් ඔන්න පුතේ අපි කතා කරන පාඩම ගැන මෙන්න මේ මාතෘකාව තමයි අපි ඉගෙන ගන්න. ඉතින් මේකේ NPN ට්‍රාන්සිස්ටර් තව වර්ගීකරණ ලොකුවට බෙදලා කතා කළ යුතුයි. හරි. ඕන කෙනෙක් ඉන්නවනම් ටක් ගාලා ලියා ගන්න. ඕන කෙනෙක් නෙමෙයි ලියා ගන්න. පාඩම බලන් හිටියට FET කියන තැන ලියා ගන්න පුතේ ශේෂ්ත්‍රාචර ට්‍රාන්සිස්ටර් කියලා. ඒක ඕන වෙන දරු ඒකයි. FET. කඩෙන් කියන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒකට කියන්නේ ශේෂ්ත්‍රාචර ට්‍රාන්සිස්ටර්. ඔය ශේෂ්ත්‍රාචර ට්‍රාන්සිස්ටර් කියන එක වචනෙට තවත් සමාන වචනයක් විදිහට කියන්න පුළුවන්. ඒකටම සංදි ට්‍රාන්සිස්ටර් කියලා කියනවා. හොඳ මතකද යන්නේ. ඒකටම සංදි ට්‍රාන්සිස්ටර්. FET කියලා අපි කියන්නේ. හරි ටක් ගාලා ඉපං කරමු right එහෙනම් මේ වර්ගීකරණය අපි ඉස්සල්ලාම කතා කරමු දීරව සංදි ට්‍රාන්සිස්ටර් කියන මාතෘකාව ගැන හරි දීරව සංදි ට්‍රාන්සිස්ටර් හරි ලියා ගන්න අනුමාතෘකාවක් දීරව සංදි ට්‍රාන්සිස්ටර් දැන් ඔයාලා හැමෝටම හම්බෙලා ඇති අපි අද දවස් සාකච්ඡා කරන ප්‍රශ්න ටික PDF එක හම්බෙච්ච නැති ළමයට මේකට හම්බෙලා දිනවා ඕක තමයි අපි කතා කරන්නේ එතකොට ඕක නොදන්න හැම දරුවෙක්ටම ওই ඉතිහාසයයි හැම දෙයක්ම දැන් තියෙනවා ඔගේ ප්‍රශ්න ටික එතකොට ඔය ප්‍රශ්නට උත්තර ලියාගෙන යන්න පුළුවන් ඔයාලා එතකොට දැන් මම කරන සාකච්ඡාවට අනුව ඔය තියෙන PDF එකේ ප්‍රශ්න ටික කරගෙන කරගෙන යන්න. එතකොට ඔයාලට වැඩේ ගොඩ යනවා. කිසිම කෙනෙක්ට බැරි වෙන්නේ නැහැ එතකොට. හරි එහෙනම් දීරව සංදි ට්‍රාන්සිස්ටර් තමයි අපි කතා කරන පළවෙනිම අනුමාතෘකාව වෙන්නේ. රයිට්. එහෙනම් අනුමාතෘකාව දාගමු. දීරව සංදි ට්‍රාන්සිස්ටර්. දීරව සංදි ට්‍රාන්සිස්ටර්. සංදි ට්‍රාන්සිස්ටර් දීරව සංදි ට්‍රාන්සිස්ටර් හරිද රයිට් කොමිටිය මකරනවා පුතේ ඔයාලා දීරව සංදි ට්‍රාන්සිස්ටර් දැන් වර්ග දෙකක් දන්නවනේ මොනවද වර්ග දෙක NPN ට්‍රාන්සිස්ටර් PNP ට්‍රාන්සිස්ටර් NPN ට්‍රාන්සිස්ටර් PNP ට්‍රාන්සිස්ටර් ඇත්තටම හදන්නේ කොහොමද නේ ඇත්තටම මේ ද්විරව සංදි ට්‍රාන්සිස්ටර් කියන්නේ මොකක්ද රයිට් හරි
දිවිනව සන්ධි ට්‍රාන්සිස්ටරය ගැන පොඩ්ඩක් කතා කරන්න පෙර ඔයාලත් එක්ක මට විසඳ ගන්න ගනුදෙනුවක් තියෙනවා. හරි. මොකක්ද? ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ආරම්භයේදී අපි කතා කරන අර මුලම කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ වෙච්ච පුංචි පුංචි වචන ටික මොනවද? අර්ධ සන්නායක, නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක, right? මතකද ඒවා? PN Johnson එක, right? මතක නැද්ද? අන්න ඒ දැනුම මට චුට්ටක් ඕන වෙනවා. දන්නේ දරුවෝ ඉන්නවනේ, මං හිතන්නේ හැමෝම දන්නේ කියලා. ඒ නිසා මම කියලා දෙන්න එපා, right? මම පොඩ්ඩක් මෙහෙම කියලා දෙනවා. ඉතා ඉක්මනින් ඈ, right? අර්ධ සන්නායක. සන්නායක කියන්නේ මොනවද? සන්නායක කියලා කියන්නේ දැන් මම කතා කරන්නේ මේ සන්නායක කියන්නේ මොනවද? දැන් දීදව සන්ධි ට්‍රාන්සිස්ටර් ගැන උගන්වන්න මම මේ කතා කරන සාරාංශය. මම මෙහෙම ගන්න. ඔන්න මම කතා කරන සාරාංශය. ඉස්සලාම දැනගන්න ඕන අපි සන්නායක කියන්නේ මොනවද? හැබුද? සන්නායක කියන්නේ සන්නායක කියලා කියන්නේ ඉතා හොඳින් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන. මුක්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන කියන එක. ඉතා හොඳින් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන හොඳින් විදුලිය සන්නයනය කළ හැකි ද්‍රව්‍ය මොනවද පුතේ? මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන ඉතා හොඳින් විදුලිය සන්නයනය කළ හැකි ද්‍රව්‍ය වලට අපි කියනවා සන්නය කියලා. සරලවම කියනවා නම් විදුලි ධාරාවක් හොඳින් ගමන් කළ හැකි ද්‍රව්‍ය වලට කියනවා මොනවා කියලාද? සන්නායක කියලා. විදුලි ධාරාවක් ඉතා හොඳින් ගැලිය හැකි ද්‍රව්‍යවලට කියනවා සන්නායක කියලා. ඒක හරිනේ. එහෙනම් ධාරාවක් ගලන්න පුළුවන් ද්‍රව්‍යයක් අපි සන්නායක කියලා සරලව හඳුන්වනවා. අර්ධ සන්නායක කියන්නේ මොනවද? අර්ධ සන්නායක පුතාලා කියන්න බලන්න මට අර්ධ සන්නායක කියන්නේ මොනවද? හම්බුද? අර්ධ සන්නායක කියන්නේ මොනවද කියන්න බලන්න මට. පරිවාරක කිව්වොත් කිසිසේත්ම විදුලිය ගමන් කළ නොහැකි ද්‍රව්‍ය පරිවාරක. ඉතා හොඳින් විදුලිය ගමන් කළ හැකි ද්‍රව්‍ය සන්නායක. අර්ධ සන්නායක කියන්නේ මොනවද? පුතේ දැන් මේ උගන්වනවා නෙමේ, අර්ධ සන්නායක ගැන උගන්වන්නේ හරිම විශාල විදිහට. මම ඩයෝඩ් කියන පාඩමේ මූලිකම කොටස දවස් දෙකක් සම්පූර්ණ මේ වගේ උගන්වනවා. නමුත් දැන් මෙතන පුංචි මතක් කිරීමක් විතරයි කරන්නේ. අර්ධ සන්නායක කියලා කියන්නේ සන්නායක හා සැසඳීමේදී සන්නායකතාව නොගෙනිය හැකි තරම් කුඩා වන, පරිවාරක හා සැසඳීමේදී සන්නායකතාව සැලකිය යුතු තරම් ඉහළ අගයක් ගන්න ලබන ද්‍රව්‍ය අර්ධ සන්නායක ලෙස හඳුන්වනයි. මොනවද පුතේ අර්ධ සන්නායක කියන්නේ? සන්නායක තරම් සන්නායකතාව ගුණයක් නැහැ. හැබැයි පරිවාරක තරම් පරිවාරක ගුණයකුත් නැහැ. මෙන්න මේ අතරමැද ගුණ පෙන්වන ද්‍රව්‍යයක් තමයි අපි කියන්නේ මොනවද? අර්ධ සන්නායක කියලා. අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට කැඩෙනවා. දුවේ පුතේ, ඔබ මේ චුට්ට දන්නේ නැත්නම් මම කියන දේ ඔළුවට අරන් අනිත් ඒවාත් අතහැරපන්. උඹට ඕනේ නැහැ. හැබැයි මේක චුට්ටක් මම මතක් කරේ නැත්නම් ඉස්සරහට යන්න බෑ පුතේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම අද කරන දේවල් තේරෙන්නේ. හරිද? එහෙනම් පුතේ මොනවද අර්ධ සන්නායක කියන්නේ? සන්නායක හා සැසඳීමේදී සන්නායකතාව නොගෙනිය හැකි තරම් කුඩා වන, පරිවාරක හා සැසඳීමේදී සන්නායකතාව සැලකිය යුතු තරම් ඉහළ අගයක් ගන්න ලබන ද්‍රව්‍ය අර්ධ සන්නායක ලෙස හඳුන්වනවා. අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. ඕන් දැන් මතක් කළා කියන්න දන්න කට්ටිය මොනවද? නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක සා බාහිය බාහිය අර්ධ සන්නායක වෙනවද? අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. නිසංග අර්ධ සන්නායක බාහිය අර්ධ සන්නායක. මොනවද නිසංග අර්ධ සන්නායක කියන්නේ? නිසංග අර්ධ සන්නායක කියන්නේ මෙන්න මේ අර්ධ සන්නායක වර්ග තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ අර්ධ සන්නායක වර්ගවලින් සංක්ෂුප්ත වෙච්ච අර්ධ සන්නායක
තමාගේ ළඟ තියෙන මූලද්‍රව්‍ය පරමාණු වලට අමතරව වෙනත් කිසිදු වර්ගයක මූලද්‍රව්‍යයක් නැහැ. උදාහරණයක්, ඉතාමත්ම පිරිසිදු ජලය කියලා අපි ගත්තොත්, ඉතාමත්ම පිරිසිදු ජලය. ඒතර ඒක වෙන මුකුත්ම නැහැ. අන්න ඒ විදිහට තියෙන අර්ධ සන්නායක වලට අපි කියනවා මොනවද? නිසංග අර්ධ සන්නායක කියලා. ඔළුවට ගණින්කෝ, පොඩ්ඩක් ඔළුවට ගණින්කෝ. මොකද්ද අර්ධ සන්නායක කියලා જાතියක් තියෙනවා නම් දන්නේ නැතිව මෙහෙම හිතපන්කො. අර්ධ සන්නායක කියලා જાතියක් තියෙනවා, ඒව වර්ග දෙකයි. මොනවද වර්ග දෙක? නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක. දැන් ඔබ දන්නේ නැහැ කියහම නිසංග අර්ධ සන්නායක. මම මෙහෙම කියනවා, ස්වභාවිකව හමුවන, ඒ කියන්නේ මේ ලෝකේ අපිට නිකන් ස්වභාවිකව තියෙනවා, වෙනස් කිරීමක් කරලා නැහැ. ස්වභාවිකව හමුවන සංශුද්ධ තත්වයේ පවතිනවා. සංශුද්ධයි, වෙනත් කිසිදු ද්‍රව්‍යයක් මේකේ නැහැ. අන්න එහෙම අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. මොනවද පුතේ නිසංග අර්ධ සන්නායක කියන්නේ? එහෙනම් උඹගේ වචනෙන් කියපම් පුතේ, ස්වභාවිකව හමුවන වෙනත් කිසිදු වර්ගයක මූල ද්‍රව්‍යයන් නොපවතින සංශුද්ධ වෙච්ච අර්ධ සන්නායක වලට අපි කියනවා මොනවා කියලාද? නිසංග අර්ධ සන්නායක. අපේ පාඩම උගන්වනකොට අපි කියනවා ඔන්න ඔය නිසංග අර්ධ සන්නායක හම්බෙන්නේ අපිට කොහේ කියලාද පුතේ? උඹලා ඕලෙව කාලේ ඉගෙනගෙන තියෙන විද්‍යාවට ආවර්තිතාවගුව කියලා එක මතකද ඒක? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන් කියලා. අන්න අන්නේ ආවර්තිතාව වගුවේ ඔයාලා කාණ්ඩ 8ක් ලකුණු කරා මතකද? පළමු කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ කියලා කාණ්ඩ 8ක් ලකුණු කරා මතකද? කාණ්ඩ ටික. රයිට්. අන්නේ කාණ්ඩවලින් ආවර්තිතාව වගුවේ හතරවන කාණ්ඩේට අයිති වෙලා තියෙන මූලද්‍රව්‍ය පරමාණු ඇතැම් මේවා අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. දැන් බලහම වැඩි පැහැදිලිද? අර්ධ සන්නායක කියලා જાතියක් තිබ්බා, රයිට්? ඒවා සන්නායක ගුණත් පෙන්වන්නේ, ඒ කියන්නේ සන්නායක වලට සාපේක්ෂව ගුණ පෙන්වන අඩුවෙන් පරිවාර වලට ඉතා හොඳ ගුණ පෙන්වනවා. ඒ අර්ධ සන්නායක වර්ග දෙකයි, නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක කියලා જાතියක් තියෙනවා. කොහෙද ඒවා තියෙන්නේ? ස්වභාවිකව හමු වෙනවා. කොහෙන්ද හම්බෙන්නේ? ආවර්තිතාවගුවේ හතරවන කාණ්ඩේ. ආවර්තිතාව වගුවේ හතරවෙනි කාණ්ඩයෙන් හම්බෙන නිසංග අර්ධ සන්නායක වලට හොඳම උදාහරණ දෙක, රයිට්? හොඳම උදාහරණ දෙක දෙන්න. නිසංග අර්ධ සන්නායක වලට මෙන්න මම කියනවා, මේ මාතෘකාවටදී නිසංග අර්ධ සන්නායක තියෙන්නේ ආවර්තිතාව වගුවේ. ආවර්තිතාව වගුවේ හතරවන කාණ්ඩයේ ඔන්න වැඩි හතර කාණ්ඩේ, රයිට්? තියෙන හතරවන කාණ්ඩේ උදාහරණ මොනවද? හොඳම උදාහරණ දෙකයි තියෙන්නේ. ගොඩක් තියෙනවා, තිබ්බට දෙකයි හොඳම උදාහරණ. මොනවද? සිලිකන් සහ ජර්මේනියම්. හරිද? රයිට් පුතේ, අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි, නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක පුතේ හම්බෙන්නේ කොහෙද? ආවර්තිතාව වගුවේ හතරවන කාණ්ඩේ. ආවර්තිතාව වගුවේ හතරවන කාණ්ඩේ තියෙන සියලුම ඒවා හොඳ අර්ධ සන්නායක ගුණ, නිසංග අර්ධ සන්නායක ගුණ පෙන්වන්නේ නැහැ. හොඳම ඒවා තමයි සිලිකන් සහ ජර්මේනි. ඔයා මෙහෙම හිතන්න, සිලිකන් නම් සිලිකන් විතරමයි, ජර්මේනියම් නම් ජර්මේනියම් විතරමයි. ඒ මූලද්‍රව්‍ය පරමාණු ඇතුලේ වෙනත් කිසිදුම මූලද්‍රව්‍යයක් නැහැ. වතුර ගත්තොත් මං කිව්ව සංශුද්ධ වතුර කියලා, වතුර වෙනත් කිසිම දෙයක් නැහැ. වතුර වෙනත් අපද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්? එහෙම නැහැ. වතුරම විතරයි. අන්න පිරිසිදුයි. අන්න ඒ වගේ පිරිසිදු වෙච්ච දෙයක් තමයි නිසං අරසන්නයි කියලා කියන්නේ. හරිද? ඔළුවට ගන්න. එහෙනම් නිසංග අර්ධ සන්නායක උදාහරණ දෙක මොනවද? සිලිකන් සහ ජර්මේනියම්. රයිට්. බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොනවද?
බාහිය අරසන්නයක මේක දෙවෙනි කාණ්ඩේ බාහිය අර්ධසන්නය මොනවද right අපි කියලා දෙන්න මේක ලස්සන දෙයක් පුතේ මේ පැත්ත බලන්න මේ පැත්ත බලන්න පුතාලා හොඳට මේ පැත්ත බලන්න මෙන්න තියෙනවා නිසංග අර්ධසන්නයක කෑල්ල නිසංග අර්ධසන්නයකයක් මේ තියෙනවා හරිද මෙන්න මේ නිසංග අර්ධසන්නායකයට මොනවාද නිසංග අර්ධසන්නායකට උදාහරණ පුතේ මොනවාද නිසංග අර්ධසන්නායකට උදාහරණ මොනවාද සිලිකන් හා ජර්මේනියම් අපි හිතමුකෝ මේක සිලිකන් කෑල්ලක් කියලා ඒ කියන්නේ ආවර්තිතාවක් ගොයේ 4 වෙන කාණ්ඩයේ තියෙන නිසංග අර්ධසන්නායකය තමයි මේක උදාහරණ වෙන්න පුළුවන් මොනවාද සිලිකන් වෙන්න පුළුවන් ජර්මේනියම් වෙන්න පුළුවන් වෙන්න මේ නිසංග අර්ධසන්නායක කෑල්ලට අපි දානවා අපද්‍රව්‍ය මේ සංශුද්ධම වෙලා තියෙන ද්‍රව්‍යයට ජරාව එකතු කරනවා රයිට් ජරාව එකතු කරනවා මේ ජරාවට ලවචනයක් අපි කියනවා අපද්‍රව්‍ය කියලා එකතු කරන එකට වචනයක් කියනවා මාත්‍රණය කරනවා කියලා එකතු කරනවා මෙන්න මාත්‍රණය කරනවා මාත්‍රණය කරනවා මොනවද අපද්‍රව්‍ය අපද්‍රව්‍ය මොකද කරන්නේ මාත්‍රණය කරන්නේ මාත්‍රණය කියන එකේ පුතේ තේරුම තමයි එකතු කිරීම අපද්‍රව්‍ය හතරවෙනි කාණ්ඩයේ වෙච්ච සිලිකන් හා ජර්මේනියම් කියන්නේ අපි නිසංග අර්ධසන්නායක මේ නිසංග අර්ධසන්නායක වලට අපද්‍රව්‍ය මාත්‍රණය කරලා හදනවා මෙන්න මේ ද්‍රව්‍ය රයිට් අර ඉතාමත්ම සංශුද්ධ ද්‍රව්‍යයට අපද්‍රව්‍ය දැම්මට පස්සේ හැදෙන જાතියට පුතේ වචනයක් කියනවා මොකද්ද බාහිය අර්ධසන්නායක කියලා එච්චරයි බං මේ බාහිය අර්ධසන්නායක දන්නේ නැතුව ට්‍රාන්සිස්ටර් කතා කරන්න බෑ. ඒකයි සීන් එක. හරි චුට්ටක් හිතමු. දැන් මේකේ තියෙන සංශුද්ධ ද්‍රව්‍යනේ. මෙන්න මේ එකතු කරන අපද්‍රව්‍ය අණුව මේ හැදෙන බාහිය අර්ධසන්නායක වර්ගය වෙනස් වෙනවා. දැන් ඔයා හිතන්නකෝ අපද්‍රව්‍ය විදිහට මේ දැන් මේ හරි. මෙතන තියෙන්නේ ජලය කියලා හිතන්නකෝ. ඉතාමත්ම පිරිසිදු වෙච්ච ජලය වෙන්න දෙනවා ජලය රයිට් මේ ජලයට ඔයා එකතු කරනවා ලුණු අපද්‍රව්‍ය වෙනුවට පුතේ උඹ එකතු කරනවා ලුණු එකතු කරනකන් මාත්‍රණය කරනවා දැන් මෙතන හැදෙන්නේ මොනවද ලුණු ද්‍රාවණය අපි ඒකට ලුණු කියලාවත් වතුර කියලාවත් කියන්නේ අපි කියන්නේ මොකද්ද ලුණු ද්‍රාවණය හරිනේ දැන් ඔයා මේකට මේ ඉතාමත්ම පිරිසිදු ජලයට දැම්මනම් පුතේ සීනි මෙතන හැදෙන්නේ මොනවද සීනි ද්‍රව්‍ය අන්න ඒ වගේ තමයි පුතේ මේ බාහිය අර්ධසන්නායක කියන්නේ නිසංග අර්ධසන්නායකයට අපද්‍රව්‍ය මාත්‍රණය කරලා හදනවා මොනවද පුතේ බාහිය අර්ධසන්නායක මෙන්න මේ විදිහට ගන්න අපද්‍රව්‍ය වර්ගය අනුව මෙතන හැදෙන බාහිය අර්ධසන්නායක වර්ගය වෙනස් වෙනවා හොඳට මහපා මේකට බලහ वर्ग देखाई मोनोदे वर्ग देख මම කියන්න මම කියන්න රයිට් මෙන්න පුතේ මෙන්න රයිට් ඔයාලට ඕන දේ තිබ්බොත් ලයා ගන්න ඕන වෙයි මෙන්න මෙන්න හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුව වෙච්ච පුතේ වැදගත්ම තැන
මේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුව වෙච්ච අපි හිතුව සිලිකන් කියලා නැත්තම් ජර්මේනියම් මේකට දානවා ආවර්තිතාවග්ගයේ කාණ්ඩ 8ක් තියෙනවා කිව්වනේ ඒ කාණ්ඩ 8න් පුතේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවක් දැම්මෝ වෙන මොනවත් හිතන්න එපා තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුව තුන්වෙනි කාණ්ඩේ මොනවද තියෙන්නේ ගැලියම් ඉන්නවා නේද ගැලියම් වගේ එකක් දැම්මුත් අපි මේ තියෙන්නේ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණු ඔය ගොඩක් අර ගැලියම් තමයි අපි ගන්න එක කියන්නේ මෙන්න මේ හතරවෙනි කාණ්ඩයට තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවක් එකතු කරොත් මෙන්න මෙතන හැදෙනවා මෙන්න මේ p වර්ගයේ බාහ්‍ය අර්ශන්නයි p ටයිප් p ටයිප් මෙන්න මේ p වර්ගයේ බාහ්‍ය අර්ශන්නයි ඒක වචනයක් විදිහට මතක තියාගන්න p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නයි හරිද බාහ්‍ය අර්ධසන්නායක හරිද පුතේ හරි මට දැන් එහෙනම් කියන්න ඕලා බාහ්‍ය අර්ධසන්නායක එක් වර්ගයක් මොකද්ද p වර්ගය p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක හදන්නේ කොහොමද මෙන්න හදන විදිය හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවකට අපද්‍රව්‍ය ලෙස තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් මාත්‍රණය කරලා හදනවා p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නය මේ තියෙන්නේ අන්නේ p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නය තව වර්ගයක් තියෙනවා පුතේ බාහ්‍ය අර්ධසන්නයක වර්ග දෙකයි මෙන්න ඊළඟ වර්ගය හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවට එකතු කරනවා නැත්තම් මාත්‍රණය කරනවා මෙන්න හතරවෙනි කාණ්ඩය වාලෝන් නම් සිලිකන් කියලා හිතන්න නැත්තම් ජර්මේනියම් කියලා හිතන්න මං සිලිකන් කියලා හිතන්න මේකට එකතු කරනවා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ආසනික් ෆොස්ෆරස් වගේ ඒවා ගොඩක් අර ආසනික් ගන්න මෙන්න බලන්න හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් වෙච්ච සිලිකන් නැත්තම් ජර්මේනියම් වලට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් දාපුවම මෙන්න මෙතන හැදෙනවා වෙනත්ම වර්ගයේ මිශ්‍රණයක් අන්නේ මිශ්‍රණයට කියනවා n ටයිප් ඒ කියන්නේ p වර්ගය n වර්ගයේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සම්මායක කියලා රයිට් මාර දෙයක් ඉගෙනන්නේ නේද හරි ඕක මම මෙන්න මෙහිම ඔයාලට චුට්ටක් සාරාංශයක් ගන්නම් හරි ඉගෙන ගන්න යම් කිසි දෙයක් මොකද්ද මේ තියෙන්නේ මොකද්ද ආයෙත් බලන්න පුතේ එයි රයිට් පුතේ අර්ධසන්න හොඳට ඔලුව දැන් මම මේ ඉගෙනුවේ තනිකරම පැය 3මාරක් විතර උගන්න පාඩම හරි බලන්න වැඩි අර්ධසන්නායක වර්ග දෙකක් තියෙනවා නිසංග අර්ධසන්නායක බාහ්‍ය අර්ධසන්නායක නිසංග අර්ධසන්නායක කියන්නේ මොනවද නිසංග අර්ධසන්නායක කියන්නේ මොනවද ආවර්තිතාවග්ගුවේ තියෙන නැත්නම් ස්වභාවිකව හමුවන ආවර්තිතාවග්ගුවේ තියෙන හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවට අපි කියනවා නිසංග අර්ධසන්නායක කියලා මේ නිසංග අර්ධසන්නායක වලට අපද්‍රව්‍ය මාත්‍රණය කිරීමෙන් හදනවා මොනවද බාහ්‍ය අර්ධසන්නායක බාහ්‍ය අර්ධසන්නායක වර්ග කීයක් තියෙනවද දෙකක් තියෙනවා මොනවද ඒ වර්ග දෙක n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක සහ p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක කොහොමද n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක හදන්නේ n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක හදන්නේ පුතේ මෙන්න තියෙනවා හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවකට පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් මාත්‍රණය කළ හදනවා මොනවද පුතේ n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක අන්න එච්චරයි p වර්ගය හදන්නේ කොහොමද හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවකට තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුවක් මාත්‍රණය කළ හදනවා p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක මෙච්චරයි
ඔන්න ඔය චුට්ට තමයි මේ ගැන්නේ. මම නිකන් ඇත්තටම මේ N type සහ P type කරන විදිහ චූටි එක්ස්පෙරිමන්ට් එකකින් පෙන්වන්නම්. ඔයාලට අමතක නොවෙන්න. හරි. ඔයාලට අමතක නොවෙන්න මම මේක පෙන්වන්නම්. හරිද වැඩි? රයිට්. පුතේ චූටි වෙලාවක් අපිට දෙන්න. චූටි වෙලාවක් අපි මේකට දැන් මේ සජීව පන්දෙන් නිසා පොඩ්ඩක් සූදානම් කරගන්න එක. රයිට්. කොහොමද N type P type හදන්න කියලා. රයිට්. හරි පුතේ දැන් මගේ ළඟ තියෙනවා හරි මේක ලංකාවේ කරන්න බෑ N type වත් P type වත් හදන්න බෑ බාහිය අර්ශනායක ලංකාවේ හදන්න බෑ ලංකාවේ හදන්න තාක්ෂණයක් නෑ ඒතර මම මේ කරන්නේ බාහිය අර්ශනායකයක් හදන එකට පුංචි නිකම් මේ විදිහ කියලා එකක් පෙන්නන්න. රයිට්. මම ගත්තා දැන් මම ඒ විදිහෙම කියන්නේ හරි. මම ගත්තා නිසංග අර්ධ සන්නායකයක් කැරි දෙකක් ද්‍රව වෙනකම් රත් කරලා විලයනය කරමු. මේ තියෙන්නේ විලයනය කරමු. මෙතන මංගාව එහෙම විලයනය කරලා ගත්ත නිසංග අර්ධසන්නායක කැබලි දෙකක් ද්‍රව කළා මෙතනට මේ මේ භාජන දෙකට දාලා තියෙනවා. හරි? රයිට්. මම ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය පරමාණුත් පස්වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය පරමාණුත් මම ගත්තා. රයිට්. මේ තියෙන්නේ ඇටම් ගන් එකක්. ඇටම් ගන්න එක. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු විදින්න ගන්න තුවක්කුවක් වගේ එකක්. ප්‍රෙෂර් කරලා තියෙනවා. හයි ප්‍රෙෂර් එකකින් විදින්න පුළුවන් ගන්න එකක් මේ තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේ තියෙන්නේ මොනවද? නිසංග අර්ධසන්නායක වෙච්ච සිලිකන් විලයනය කරලා මේකට දාලා දෙනවා. රයිට්. දැන් මම අර වැඩේ කරනවා. මෙන්න මේ සිලිකන් ද්‍රවයට මෙන්න මේ ඇටම් ගන්න එකෙන් ඇටම් විදිනවා රයිට් මේ විදිහට දැන් ඔයාලා හිතන්න දැන් මේ නිල් වර්ණයේනේ මම පෙන්නලා තියෙන්නේ නිල් වර්ණේ අපි හිතමු එහෙනම් මේක පස්වෙනි කාණ්ඩේ ඇටම්ස් තියෙන්නේ කියලා පස්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය පරමාණුක් මේක තියෙන්නේ කියලා එහෙනම් දැන් මේ පස්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය පරමාණුක් වෙච්ච වෙන්න තියෙනවා මූල ද්‍රව්‍ය පරමාණු ඒ කියන්නේ ෆොස්ෆරස් කියලා අපි හිතමු රයිට් ආසනික කියලා අපි හිතමු. වෙන්න තියෙනවා හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුව වෙච්ච සිලිකන් නැත්නම් ජර්මේනියම්. වෙන්න දානවා. රයිට් මේකට මම එතකොට විදිනවා. රයිට්. බලන්න. දැන් බලන්න දැන් මේ මොනවද එතකොට? අපද්‍රව්‍ය. මේ මොනවද? සංශුද්ධ තත්ත්වයේ පවතිනා වූ අර්ධ සන්නායක. රයිට්. මම මේකට අපද්‍රව්‍ය එකතු කරනවා. බලන්න. මොකද වෙන්නේ කියලා? රයිට්. දැක්කද වැඩි අපද්‍රව්‍ය එකතු කරනවා මේ මේක ඇටම් ගන්න එක හයි ප්‍රෙෂර් විදින්නේ දැන් මේ හයි ප්‍රෙෂර් විදින්නේ ඇටම් ගන්න එක රයිට් දැන් මොකද උනේ අර සංශුද්ධව තිබ්බ ඊතාමත්ම පිරිසිදු තත්ත්වයේ තිබ්බ නිසංග අර්ධ සන්නායකය මොකද උනේ අපවිත්‍ර වුණා
මෙන්න මේකට අපි කියනවා මොනවා කියලාද? බාහ්‍ය අරසන්නයි. දැන් මේ හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුවට රයිට් මේ හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුවට අපි එකතු කරේ මොනවද මේ පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණු. එහෙනම් මේකෙන් හැදෙන්නේ මොනවද පුතේ? හැදෙන්නේ මොනවද? n වර්ගයේ බාහ්‍ය අරසන්නයි. වැඩි පැහැදිලිද? හරිද වැඩි එහෙනම්? රයිට්. ඒ විදිහමයි. එහෙනම් මේ මොකද්ද? නිසංග අර්ධ සන්නායකය මොනවද? සිලිකන් කියලා හිතමු ආවර්තාවගුවේ හතරවෙනි කාණ්ඩය. මේ තියෙන්නේ ආවර්තාවගුවේ තුන්වෙනි කාණ්ඩය මුඩ පරමාණු කියලා හිතන්න. ඒතර මේ මේ ඇටම් ඈ මේ තියෙන්නේ ඇටම්. මේවා කුඩු විශේෂ විදිහට වෙන්න පුළුවන්. විවිධ භෞතික තත්ත්වයට තේ මේකට විදිනවා. ඒක අපිට කියන්න බෑ කොයි විදිහේ. ඒක නිෂ්පාදනය අනුව වෙනස් වෙනවා. රයිට්. වෙන්න තියෙනවා. ඒ ඇටම් ගන්න කිනුත් ඒ ඇටමුත් මම විදිනවා. මේ බලන්න. වෙන් ගන්න. රයිට්. දැක්කද ඇඩි? රයිට්. අන්න. ඉතාමත් පිසුදු තත්ත්වයේ තිබ්බ සිලිකන් දැන් මොකද උනේ? අපද්‍රව්‍ය වලින් පිරුණා. අන්න අපද්‍රව්‍ය වලින් පිරිච්ච මෙන්න මේක බාහ්‍ය අර්ධසන්නායකය. අපි මේකට කියනවා මොනවද එතකොට? හතරවෙනි කාණ්ඩේ දැන් දැම්මේ මොන කාණ්ඩේද? මෙහිමයි. උඹලා ඔළුවට යන්න ඕන මේක. උඹ ඉගෙන ගත්තනේ. දැන් මට මෙතන අර්ධසන්නායක ගන්න ඇත්තටම මොනවක් නැහැනේ. හැබැයි මට ඕන අද NPN ට්‍රාන්සිස්ටර් හෝ PNP ට්‍රාන්සිස්ටර් හදන්න. මම මේක භාවිතා කරලා උඹට හදලා දෙන්නම්. අන්න ඒකට මම යන්නේ. වැඩ නැ දැනුමක් මේ. එහෙනම් මේ හැදුනේ මොනවද පුතේ? මොනවද මේ? ඈ සිලිකන් හතරෙනි කාණ්ඩේ දැම්මේ තුන්වෙනි කාණ්ඩේ එහෙනම් හැදෙන්නේ මොනවද මේකේ? අනිවාර්යෙන් හැදෙන්නේ P වර්ගයේ බාහ්‍ය අරසන්නායක. හරිද එහෙනම් වැඩි? එහෙනම් අපිට N වර්ගයේ බාහ්‍ය අරසන්නායක හදන විදිහත් දන්නවා. P වර්ගයේ බාහ්‍ය අරසන්නායක හදන විදිහත් අපි දැන් දන්නවා. වැඩි පැහැදිලිද? රයිට්. දැන් ඔයාලගේ මේ දැන් එක්ස්පෙරිමන්ට් අයින් ගන්න බැහැ මෙතනේ. රයිට්. මම එතක ඔයාලට පුංචි පොයින්ට්ස් එකක් දාලා මේ ටික ලියවන්න ඕන. හරි. බාහ්‍ය ඔයාලා ලියවන පුතේ අනු පුතේ කලබල වෙන්නවත් ට්‍රාන්සිස්ටර් උගන්නන්න ඇවිල්ලා මේ අර්ධසන්නාය ගැන මෙතන තාම කතා කරනවා කියන එක නෙමෙයි වැඩේ. උඹට මේ කරන්න අවශ්‍ය දැනුම මට දෙන්න ඕන. ඒ දැනුම ට්‍රාන්සිස්ටර් කොටස යන්නයි මම මේ දේවල් කරන්නේ. හරි. අපි ලියාගමු පුතේ චුට්ටා. මාතෘකාව ලියලා තියෙ දිවිරව සන්ධි ට්‍රාන්සිස්ටර් කියලා. ඒ යටතේ චුට්ටක් තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න ඔයාලා. තරුවක් දාලා ලියන්න. මෙහෙම ලියන්න. ද්විරව සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවනු ලබන්නේ රයිට් රතු පෑන ලියන්න. රතු පෑන ලියන්න. එකම වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක දෙකක් අතරමැදට ඔන්න දැන් තේරෙයි මම මේ දේ කිරීම කරද කියලා. එකම වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක දෙකක් අතරමැදට එකම වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක වර්ග දෙකක් අතරමැදට ප්‍රතිවිරුද්ධ වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක ප්‍රදේශයක් ඇතිකොට ඇතිකොටේ හරිද? රයිට්. දැන් ඔයාලට මම චූටි දෙයක් කිව්වනේ. මේ බෝඩ් එකේ තියෙන ඕනම දෙයක් දැන් ලියා ගන්න පුළුවන්. මේ බෝඩ් එකේ තියෙන ඕනම දෙයක් දැන් ලියා ගන්න පුළුවන්. මම තප්පර ගාණක් ඔයාලට දෙනවා. රයිට්. මොකද මම දැන් P වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක හදන එකවත් N වර්ගයේ හදන එකවත් නෙමෙයි කියලා දෙන්නාවේ.
මෙන්න මේ p වර්ගයේ හෝ n වර්ගයේ බාහිර අසන්නායක භාවිතා කරලා ට්‍රාන්සිස්ටරෙන් ඉපදවන එකයි මම ඔයාලට කියන්න ආවේ. ඒ නිසා ඔයාලට එනම් මෙන්න මේ බෝඩ් එකේ තියෙන ඕනම දෙයක් දැන් ලියලා පොඩි කෙටි සටහනක් ඔතෙන්ට දාගන්න. ඊට පස්සේ මම ඔයාලට දීඩව සන්ධි ට්‍රාන්සිස්ටර් හදන එක මේ විදිහටම ප්‍රැක්ටිකල් එකක් විදිහට කරලා ට්‍රාන්සිස්ටරය ගැන කියලා අන්න එතනින් එහාට ගණන් හදන්න පටන් ගන්න. රයිට්. අපි ලියන්න බෝඩ් එකේ අවස්ථාව දෙන්න. अरे त्यागन इतना मम ईलांग वेरियर उदाहरण मिलो अरे ओके राइट मंकी वगैरह हूँ ना मैं मेकी वे पुदे दें मैं ट्रांसिस्टर की ने का पी की ने का तरह कावड़ा हादन विधि देखा लगा नहीं दवाला बाही अर्थ में क्या तरह महाला दीप बा तरह महादन विधि निकमोड़ा छुट्टा का देना की ने एक आम पूछी देख मैं आधा कराने विभाग ने नंबर लाडो नेता उंबला आलू तेंगी ने का दरु एक नंबर हमें के टम उधर में के देने ने मटो उनाव तीन किया ये तो कोड़ा पुते හරිද රයිට් දැන් දන්න දේවල් ටික මේ සාරාංශයක් ඈ හොඳට අහවංගු පුතේ මේ වදවල්ලා රයිට් ආවර්තිතාවග්ගයේ හතරවන කාණ්ඩයේ මූල පරමාණු වලට අපිට කියන්න පුළුවන් මොනවා කියලාද නිසංග අර්ධ සන්නායක කියලා රයිට් ඒ නිසංග අර්ධ සන්නායක වලට පොඩ්ඩ දෙන්නකෝ වීඩියෝ සම් කරන්න පුතේ මේ අනේ මට නිකන් තනියම පන්තිය දුවනවා වගේ අපේ පන්තිය දරුවෝ ටික පොඩ්ඩක් වීඩියෝ එක කළා මට පොඩ්ඩක් සහයෝගය දෙන්න මට ඔයාලා ඉස්සරහා ඉන්නකොට තමයි මට මේ වැඩේ කරන්න මාර ගැම්මක් එන්නේ රයිට් ගවිත් තිමිර දැයවා සෙට් එකේ ඉන්නවා හරියට හරි අවුලක් නැහැ උදා වැඩේ වෙන්න අයවල ලියාගන්නilla හරි හරි මට සෙට් එකේ අම්ම තවක් තින්නවා හරි හරි අපි සතුටේ යම් පොදේ දැන් මට මේ මට ඔයාලා ඉස්සරහා පේන්න උඩට වෑම වැඩේ දුවන්නේ මට නැත්තම් මම තනියම වගේ නේ බා ඒකයි හරි කොල්ලනේ රයිට් දැන් ආවර්තිතාවග්ගයේ හතරවන කාණ්ඩයේ මුල් ද්‍රව්‍යයට අපි කිව්වනේ අපද්‍රව්‍ය සෝරි නිසංග අර්ධ සන්නායක කියලා ඒ නිසංග අර්ධ සන්නායක වලට මම මේ අපද්‍රව්‍ය කියලා ජාතියක් එකතු කරා එතකොට ඇත්තටම අපද්‍රව්‍ය කියන්නේ මොනවද තුන්වන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය හෝ පස්වන කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය තුන්වෙනි කාණ්ඩයේ හෝ පස්වන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය තමයි අපද්‍රව්‍ය කියන්නේ. අන්න ඒවා එකට එකතු කරන එක තමයි කියන්නේ මාත්‍රණය කරගන්න. එහෙම එකතු කරපුවාම හැදුනා වායි අර්ධසන්නය කියලා જાතියක්. හැබැයි එකතු කරන්න ගත්තේ අපද්‍රව්‍ය විදිහට පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුවක් නම්. පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුවක් නම් එතනින් හදෙන්නේ n වර්ගයේ බාහිර අර්ධසන්නයක. හරිද වැඩේ? පටලගන්නම් එපා. n වර්ගයේ බාහිර අර්ධසන්නයක.
ඔය n වර්ගයේ බාහිය අර්ධ සන්නායකයක් කියන එකේ අර්ථය තමයි නෙගටිව් ටයිප් වැදගත් වචනයක් නෙගටිව් ටයිප් n වර්ගයේ බාහිය අර්ධ සන්නායකයේ ඇත්ත වචනේ තමයි නෙගටිව් ටයිප් බින්න මුංගේ පුතේ බලපං බින්න මුංගේ වැඩිපුර තියෙනවා ඉලෙක්ට්‍රෝන බින්න මුංගේ नेगेटिव टाइप හතරවෙනි කාණ්ඩයේද පස්වෙනි කාණ්ඩයේ උන් දාපුවාම බෙන්න මුගේ වැඩිපුර තියෙනවා ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අනේ දෙයියනේ මේ මේක අහගන්න ඕන n වර්ගයේ මුංගේ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන වෙනවද ඉලෙක්ට්‍රෝන එහෙනම් n ටයිප් නෙගටිව් नेगेटिव एन टाइप राइट මොනවද ඉලෙක්ට්‍රෝන තියෙන එක හරියට එන්නේ දැනට මතක තියාගන්නකෝ මේ ඍණ right ඉලෙක්ට්‍රෝන හරිම දරුණුයි හරියම් කොල්ලෝ වගේ right කොල්ලුන්ට හිල් පේන්න බෑනේ බා හිල් පේන්න බෑ කොල්ලෝ බහින්නමයි බලන්නේ ඒක කොල්ලොන්ගේ තියෙන හැටිය එන්නේ වගේ සීන් නැත්නම් මෙතන ඉලෙක්ට්‍රෝන. හරි? මෙන්න මේක. හරිම වැදගත්. හරි? පොසිටිව් ටයිප්. පොසිටිව්. මේ වගේ තියෙන්නේ හිල්. හිල් පොසිටිව් ධන. ධන කියන්නේ අපි මේවට කියනවා සන්නායක කුහර කියලා. සන්නායක කුහර. ඉලෙක්ට්‍රෝන නෑ මුංගේ තියෙන්නේ වැඩිපුර සන්නායක කුහර. හරි වැදගත්. මම නම් කියන්නේ මෙන්න මේ n ටයිප් ඒ වගේ වැඩිපුරම තියෙන ගැහණු ළමයි p ටයිප් ඒ වගේ sorry p ටයිප් ඒ වගේ වැරදුනා p ටයිප් හිල් නේවා n ටයිප් නම් වැඩිපුර ඉන්නේ කොල්ලෝ ඉලෙක්ට්‍රෝන නේවා මේ ඉලෙක්ට්‍රෝන මේ හිල් වලට බහින මාර ආසයි ලැබුණා නම් බහිනවා right බහින අවස්ථාව බලමුකෝ right සන්නායක කුහර හරිද වැඩි right එහෙනම් මෙන්න මේ p type එක වගේ වැඩිපුර තියෙන සන්නායක කුහර n type එක වගේ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන. හරි. මෙන්න ට්‍රාන්සිස්ටර් හදනවා. වැඩි හරිනේ. හරි. දැන් ඔන්න මූලික වටපිටාව සම්පූර්ණයෙන්ම මම හදාගත්ත අවශ්‍ය දේට. ඔයාලා මේවා ලියලා තියාගන්න. රයිට් මම මගනවා මෙන්න ලකුවා. රයිට්. දැන් ඔන්න මම දීඩව සන්ධි ට්‍රාන්සිස්ටරයක් හදන්න යන්නේ. බයිපෝලා ජන්සන් ට්‍රාන්සිස්ටරයක් හදන්න යන්නේ. හරි ඔය දීඩව සන්ධි ට්‍රාන්සිස්ටරය හදලා තියෙන පුතේ මෙන්න මේ විදිහට දැන් වැඩේ හොඳට තේරෙයි ඔයාලට නිසං අර්ධ සන්නායක කෑල්ලක් ගන්නවා නිසං අර්ධ සන්නායක කෑල්ලක් ගන්නවා හරිද මේ නිසං අර්ධ සන්නායක කෑල්ලට කියන්නේ දැන් මෙන්න මේ වගේ එකක් මෙතන හරි මෙතන නිසං අර්ධ සන්නායක කැල්ල මෙහෙම ඉන්න මේ වගේ නිසං අර්ධ සන්නායක කැල්ල රයිට් මේකට ඔන්න මම ඒක අඳිනවා මෙතන මෙතන आय जीवित अमतक कंड अमतक विन हरि मेदी निशा अर्ध सन्नाय क्या हतरवि कांडे हतरणि कांडे मुना निशा सन्नाय केवल सिरिगंडो जर्मनी ගෙදර හිටන මන කටාරලා ගියපල්ලා අම්බලාතරට දැහැනවනේ පොඩ හරි ඉගෙන ගන්නවා කියලා. එතකොට පොඩි ගැම්මක් කර දිනවනේ. රයිට්. හතරෙනි කාණ්ඩේ මොඩේ පරමාවු. රයිට්. හරි? ගෙදර ඉඳන් ඉන්න ගමන් ඔය සීනි ටිකක් හරි නේ වතුර වාදනයක් කරන් පොඩ වෙ කරලා බලහල්ලා. පොඩි මොක් කරි ගන්න ආතල් නැති වෙනවනේ. මෙන්න මේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය පරමාණුවට අපි එළියෙන් දානවා. राइट मोनोमंथ
බීමේවා අපද්‍රව්‍ය මම දානවා මෙන්න මෙතෙන් ඉස්සල්ලාම හරි මම මෙතන ඉස්සල්ලාම දානවා කැමති කාණ්ඩයක් වල මම කියන්නම් තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණුවට නැත්නම් නිසංග අර්ධ සන්නායක කැබැල්ලට මේ නිසංග අර්ධ සන්නායකයට මේ කෙලවරට දානවා තුන්වෙනි කාණ්ඩේ මේ කෙලවරටත් දානවා මම මොකද්ද තුන්වෙනි කාණ්ඩේ ආ දැන් මට කියන්න හතරවෙනි කාණ්ඩේට තුන්වෙනි කාණ්ඩෙන් දාපුවාම රයිට් ලොකු එකට පොඩි එක දාපුවාම මෙතන හැදෙන්නේ මොනවද මොනවද හැදෙන්නේ අන්න හැදෙනව පුතේ p වර්ගය p වර්ගය p p ටයි p ටයි දන්නවද p ටයි දන්නවනේ අන්න ඒක තමයි මෙතන මැදට දානවා පස්වෙනි කාණ්ඩේ මැද මොකද හැදෙන්නේ n වර්ගය දෙපැත්තේ හැදෙනවා p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ දෙකක් මැද හැදෙනවා n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයක් මෙන්න මෙහෙම හැදෙන මෙන්න මේ අර්ධ සන්නායක කැබැල්ලට මෙන්න මේ හැදිච්ච අර්ධ සන්නායක කොටසට අපි ව්‍යවහාරික නමක් දෙනවා මොකක් කියලා දීරව සම්බි ට්‍රාන්සිස්ටර් ඇත්තටම මෙතන හැදුනේ මොන ට්‍රාන්සිස්ටරේද P N P එහෙනම් උඹලා මෙච්චර කල් ඉගෙන ගත්ත P N P ට්‍රාන්සිස්ටරේ හදන්නේ මෙන්න මෙහෙම එහෙනම් P N P ට්‍රාන්සිස්ටරේ හදන විදිය ඔයාලගේ විභාගයට ඇහුවොත් එහෙම නිකමට හරි කොහොමද ලියන්නේ නිසංග අර්ධ සන්නායක කැබැල්ලක දෙකලවරට තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණු යොදා එහි මැදයට පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍ය පරමාණු යොදා PNP ට්‍රාන්සිෂන් ඉපදුණු ලබන. වැඩි තේරෙනවද? හැබැයි මේ හැදුනේ පුතේ අර්ධ සන්නායක දැලිසනේ. මෙතන අර්ධ සන්නායක දැලිසා. මෙතන අර්ධ සන්නායක කැබැල්ල. මේ තියෙන අර්ධ සන්නායක කැබැල්ල නිකම්ම ට්‍රාන්සිස්ටර් බවට පත් වෙන්නේ නැහැ. මේ කෑල්ලෙන් ඔන්න මේ කෑල්ල දැන් මේ කෑල්ල මම ආයෙ ගන්නවා. මෙහෙම ගන්න මම මේ කෑල් පොඩි පොඩි ආතල් එකට චුට්ටක් බලන්න මෙවත මේ කෑල්ල පොඩ්ඩක් මෙහෙම කෙලින් කරනවා මේ කෑල්ල පොඩ්ඩක් කෙලින් කරනවා ඇතැම් වෙලාවට පුතේ මෙහෙම තියාගෙන මේ කරන්න බෑ එහෙම වෙලාවට කෙලින් කරගන්න වෙනවා දැන් බේන් කෙලින් කරගන්න ඕක මෙති හදපු අර්ධ සන්නායක පුවරුවකට කියන්නේ ඇත්තටම අර්ධ සන්නායක පුවරුව මේ මෙහෙම කෙලින් කරගන්න. කෙලින් කරගත්තට පස්සේ පුතේ ගහන්න පුළුවන් හොඳ ගැහිල්ලා. හිතන විදිහට ගහන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ හැකියාව තමයි. මේ ඉතින්. ඔව්. ඉතින් මේකට ගහනවත් තුනක්. මේක කෙලින් කරලා මොනවද? සන්නායක කැලි තුනක්. සන්නායක කැලි තුනක්. හරි ඕම් බලන්න ගහන්නේ මෙන්න p n p මෙන්න මේ p ප්‍රදේශයට ගහනවා සන්නායක කෑල්ලක් බීම් මෙහෙම කම්බි කෑල්ලක් පුතේ දැන් ළමයි මේක මෙහෙම ගැහුවාම මගෙන් අහනවා සර් ඔය කම්බි කෑල්ල උත්ෙන්නමද ගහන්න ඕනේ ඔක වෙන තැනකට ගහන්න බැයිද අපේ ළමයින්ට පස්සේ පුතේ මේක ගහන්නේ මේ විදිහටම විතරයි ඔන්න උත්තරේ මේ විදිහටම විතරයි උඩට ගහනවා එක කම්බියක් මැදට ගහනවා එක කම්බියක් යටට ගහනවා තව කම්බියක් උඩින් එකයි මැදින් එකයි යටින් එකයි ගහපුවාම මෙන්න මේ හැදෙන කොටසට මෙන්න මේ හැදිච්ච මේ මේකට කියනවා මොකක් කියලාද PNP ට්‍රාන්සිස්ටරේ කියලා හරි හදලා බලමුද
මං සෑහෙන සුදානම් වුණා වැඩේට බලන්න right ආය අමතක කරන්න එපා ජීවිතේට PNP හදන විදිහ පෙන්වන්නේ දැන් මට පාට නම් මතක නෑ right අපි හිතමු තුන්වෙනි කාණ්ඩය කියලා right මේ මොනවද තුන්වෙනි කාණ්ඩය right මේක ඇතුලේ තියෙන්නේ සංශුද්ධ වෙච්ච නිසං අර්ධ සන්නය නැත්නම් සංශුද්ධ මුල් රවුයි හතරවෙනි කාණ්ඩේ මුල් රවුච්ච සිලිකන් මේක ඇතුලේ තියෙනවා වෙනත් කිසිඳුම වර්ගයක මුල් රවුවේ මේක ඇතුලේ නැහැ සංශුද්ධයි සිලිකන් නම් සිලිකන් විතරමයි වෙන දෙයක් නැහැ right වෙන්න දෙපැත්තට right හරිද ආ මේ මොනවද පුතේ මේවා right කලවන්න තු ගහන්න බෑ නේද ඒක අමතක වුණා right ඉතින් අවුලන්නේ right ඕ හෝ හෝ හැලෙනවා පුතේ right ඉතින් මෙයා මොනවද ඇටම් ගන් කියලා කියන්නේ අතරම තුවක්කු වගේ මෙන්න මේ ඇටම් ගන් තියලා මේ ඇටම් ගන් වලින් අපි බෙන්න දානවා දෙපැත්තට බලන්න වැඩි පේනවද හොඳට දේ බලන්න right ආයම දක්කන්නපා තියෙන බාණ්ඩේ අන්න වරන්න දෙපැත්තටම දානවා තුන්වෙනි කාණ්ඩේ මුල කරමු විද්දා දැන් මේ දෙපැත්ත හැදලා තියෙන මොනවද මේක ඇතුලේ තිබ්බේ හතරවෙනි කාණ්ඩේ මූලික පරමාණු right ඇතුලේ තිබ්බේ එළියෙන් විද්දේ මොනවද තුන්වෙනි කාණ්ඩේ මූලික පරමාණු එහෙනම් මේ දෙපැත්ත හැදෙන්නේ මොනවද p වර්ගයේ බාහ්‍ය අර්ථන්නයි මැද තාම දින හතරවෙනි කාණ්ඩේ මැදට විදිනවා මොන කාණ්ඩේද පස්වෙනි කාණ්ඩේ right පස්වෙනි කාණ්ඩේ විදපුවාම මැද හැදෙන්න ඕන මොනවද අන්න ඔය විදින ගානට අන්න විදින ආයි වෙනද හරි वर्ण सहित मैं निसंग अर्ध सन्नायक पूर्व मेकड़ के अर्ध सन्नायक पूर्व की මේ අර්ධ සන්නායක පූර්වට තමයි මොකද අපි කරන්නේ මෙන්න දෙනවා සන්නායක කැලි තුන දෙන්න සන්නායක කැලි තුන මේ සන්නායක කැලි තුන මේ අර්ධ සන්නායක පූර්වට ගහන්න ඕනේ දැන් මං කිව්වනේ මෙහෙම තියලා ගහලා ට්‍රාන්සිස්ටරය හද ඒ කියන්නේ මෙහෙම තියලා ගහන්න පුළුවා හැබැයි අපිට තේරෙන්නේ නැහනේ එතකොට මම මේක දැන් පොඩක් අමාරු වෙන්න පුළුවා බලමු අපි චුට්ටක් දඟලලා වැඩේ කරගන්න right වැඩේ නැටි right වෙන්න තියෙනවා හරිද වැඩි ආය ජීවිතේ අමතක වෙන්න බෑ ට්‍රාන්සිස්ටර් අමතක වෙන්න බෑ වෙන්න තියෙනවා බලන්න උඩ තියෙනවා p p p මැද තියෙනවා n යට තියෙනවා හරිද right මේකට right මැදට ගහනවා සන්නායකයක් කැරලක් උඩට ගහනවා සන්නායකයක් යටට ගහන්නේ කොහොමද මට අමාරු ගහන්න වැඩි එහෙම කරන්න ඉතත් වැඩි ටිකක් දෙල්ලේ මේක කැඩුනොත් එහෙම ටිකක් භයානකයි ඒක යටට ගන්න එතකොට හැදෙනවා මෙන්න නේ සන්නායක කැලතම තියෙනවා යටින් සන්නායක කැලලක් තියෙනවා අපිට දල්ලව කිව්වොත් මෙතෙන් තමයි එතකොට කරන්න හදපු වැඩේ නොකර ඉන්න බෑනේ කොහොම හරි කරන්න බෑ ආ අන්න හැදුවා
ට්‍රාන්සිස්ටර් හරි මම හරි හදාගත්තා හරි හරිද හරිනේ රයිට් මේ ට්‍රාන්සිස්ටර් තමයි PNP ට්‍රාන්සිස්ටර් වැඩි හරිනේ නේද අයමද ගන්නේ දැන් NPN එක හදන්නෙත් ඔය විදිහම තමයි නමුත් අපි දැන් කතා කරේ එතන PNP ට්‍රාන්ස් කියලා වෙන්නේ හරි රයිට් අමාරුයි දෙයක් වුණොත් එහෙම නේද හිනාවේ අපහසුතාවයේ තේරෙන්නේ කටියට රයිට් වෙන්න PNP ට්‍රාන්සිස්ටර් දැන් හරිද එහෙනම් මේ දින අර්ධ සන්නායක පුවරුව හැදුවේ තුන්වෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩේ හතරවෙනි කාණ්ඩේට මාත්‍රණය කළා. ඒ හැදිච්ච අර්ධ සන්නායක පුවරුවෙන් සන්නායක ඇතුණක් එළියට ගත්තා. මේක තමයි PNP ට්‍රාන්සිස්ටර්. අපි මෙන්න මේකට කියනවා. ඔන්න දැන් බලා ගන්න. මේ තමයි ට්‍රාන්සිස්ටරේ අභ්‍යන්තර ව්‍යුහය. අභ්‍යන්තර ව්‍යුහය. अभ्यंतर विसंदनकोट මෙන්න මේ PNP ට්‍රාන්සිස්ටර් තියෙනවා පුතේ පරිපත සංකේතයක් මෙන්න මෙහෙමයි පරිපත සංකේතය එන්නේ හොඳට බලා ගන්න මම දැන් අඳින්නේ PNP ට්‍රාන්සිස්ටර් එක මෙතෙක් කළා ඔබ බලා සිටි මොහොත මෙන්න දැන් උදා වුණා මේ ට්‍රාන්සිස්ටර් වැඩ කරන විදිහත් හරි ලස්සනයි මම කියලා දෙන්න මේ PNP ට්‍රාන්සිස්ටර් එක කියන එක හරි මෙහෙම කොටුවට තිබ්බට පරිපත සංකේතය අඳිනකොට අඳින්නේ වෘත්තාකාරයක් කියන්නේ වෘත්තයක් ඇතුලේ තමයි ට්‍රාන්සිස්ටර් තියෙනවා කියලා. මෙන්න මේ විදිහට වෘත්තයක්. දැන් මේ මං වෘත්තයක් අඳින්නේ නමුත් වෘත්තයක් වගේ ඇඳේද කියලා දන්නේ නැහැ. හඳුනනද? අනේ මන්දා. මේක වෘත්තයක් ඈ. රයිට්. මේකේ මේ වෘතයෙන් අදහස් කරන්නේ මෙන්න මේ අර්ධ සන්නායක පුවරුව කියන එක. අදහස් කරන්නේ අර්ධ සන්නායක පුවරුව. මෙන්න මේ වෘතේ මැදින් ඉරක් තියෙන. මැද කියන්නේ මේ සෙන්ටර් එකට ටිකක් වමට වෙන්න පුංචි ඉරක් තියෙන. මේ ඉරේ මැදට වඩා ටිකක් උඩින්. හරි මේ ඉරේ මැදට වඩා උඩින් මෙන්න මේ මානතර රේඛාවක් තියෙන. මේ සෙන්ටේකේ පහලින් ආනතරේකාවක් තියෙනවා මෙන්න මෙතනින් මේ මෙතන මේ මේ කැලර තමයි මෙන්න මේ අග්‍රය සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතෙන්ද තමයි මේ සන්නායක අග්‍රය හැදෙන්නේ මෙන්න මෙතෙන්ද තමයි මේ අග්‍රය හැදෙන්නේ හරිද මේ තමා ට්‍රාන්සිස්ටර් එක පරිපත සංකේතය. හැබැයි පුතේ මේ තියෙන මොන ට්‍රාන්සිස්ටරේද? PNP. PNP ට්‍රාන්සිස්ටර් සංකේතය. ඔයාලා මතක තියාගන්න මේක හරි වැදගත් එකක්. මෙන්න මේ PNP ට්‍රාන්සිස්ටරේ PNP ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ අග්‍ර තුනට ට්‍රාන්සිස්ටර් එක මෙන්න මේ අග්‍ර තුනට නම් තුනක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් කියලෙමු. ඒක පොඩක් කියලෙමු නැත්නම් අමතක වෙනවා මට. මෙන්න මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන මෙන්න මේ මැදම තියෙන මේ මැද තියෙන ඊතලයේ මේ මැද තියෙන ඉරට අපි නමක් කියනවා පුතේ. ට්‍රාන්ස්ක්‍රිප්ට් එක මොකක් කියලාද? මේකට කියනවා පාදම අග්‍රය කියලා. බේස් කියලා. මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මේ මැද තියෙන මෙන්න මේ රේඛාවට මේ මැද තියෙන රේඛාවට අපි කියනවා බේස් පාදම. ඒ කියන්නේ උඹ කැමැතිම ටිකක් දාගන්න ඕක. ඔයා කැමැතිම ටිකක්. දැන් මම හරි කැමති බී අකුරට මම පට්ට ආසයි බී අකුරට ඒ නිසා මම මෙතන බී දැම්මා මම හරි ආසයි මේ සී අකුරට මෙතන සී දානවා මම හරි ආසයි ඊ අකුරට මම මෙතන ඊ දානවා හැබැයි ඇත්තටම බී කියන්නේ මොකද්ද බේස් බී කියන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක ඇත්තටම අග්‍ර තුනක් තියෙනනේ දැන්
ඉස්තලාම ඇද පරිපද සංගේ බාහිර පෙරමු බලන්න ඒක තිබ්බනේ පුතේ කම්බි තුන අන්නේ කම්බි තුන තමයි මේ තියෙන්නේ මේ තමා බේස් එක මේ තමයි කලෙක්ට් එක මේ තමයි එමීට් එක බේස් කලෙක්ට් එමීට් පුතේ මේ ට්‍රාන්සිස්ටරයේ PNP බව හඟවන්න PNP අය හඟවන්න එමීට් එකේ නම් බේස් එකට ඊතලේ දාලා තියෙන්නේ පට්ටම වැදගත් මේ ඊතලයක් දානවා එමීට් එකේ නම් බේස් එකට මේ ඊතලේ තියෙන උඩට නම් මෙන්න මේ ඊතලෙන් කියවෙන්නේ මොකද්ද PNP ට්‍රාන්සිෂන් බැරි වෙලා හරි මෙතන තියෙන ඊතලය මෙහෙම යටට තිබ්බනම් තව ටිකකින් කතා කරනවා ඒ ට්‍රාන්සිස්ටර් එක නම මොකද්ද NPN ට්‍රාන්සිස්ටර් කියලා වැඩි තේරෙනවද එහෙනම් මේ මම ඇඳලා තියෙන මොන ට්‍රාන්සිස්ටර්ද පුතේ මේ මම ඇඳලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් PNP ට්‍රාන්සිස්ටරේ පරිපත සංකේතය පරිපත සංකේතය වැඩි හරිද හැබැයි PNP ට්‍රාන්සිස්ටරේ ගණන් හදන්නේ නැහැ අපි ඒ නිසා මෙතනින් එහාට කතා කරන්නේ නැහැ තව චූටි දෙයක් තියෙනවා බලහල්ලා මට මේක උගන්වන්න බෑ මෙතනින් එහාට ඒ කියන්නේ මේ මේ දැන් අඳින පරිපතේ අඳින්න මට ඔයාට මෙතනින් එහාට මේක තව ඩයෝඩ් වලට යන්න බෑ ට්‍රාන්සිස්ටර් පාඩමට ඕන හින්දා චුට්ටක් කියනවා පුතාලා පුතාලා මේක බලන්න මේක දෙන්න දෙන්න රයිට් බලන්න වෙන වැඩ කරන්න එපා ආතල් ගන්න එපා දැන් බලහල්ලා වැදගත්ම තියරි ඉගෙන ගන්නතර දන්නේ නැති දේවල් මේ මොකද්ද මේ තියෙන්නේ P මේ මොකද්ද තියෙන්නේ L P N මෙතන තියෙන මොන සංදියක්ද මේ මේක P N සංදිය පුතේ බාහ්‍ය අර්ධ සන්නායක P ප්‍රදේශයකුයි N ප්‍රදේශයකුයි එකතු වෙලා හැදෙනවා අතරමැද සංදියක් ඒ සංදියට කියනවා මොකද්ද P N සංදිය කියලා මෙන්න මේ PN සංදිය කියලා කියන්නේ ඇත්තට මොකද්ද ඩයෝඩ් එකක් දැන් මේක තේරෙන්නේ නැත්නම් දුවේ පුතේ කරුණාකරලා ඒක දැන් හිතන්න එපා මට මේ දේ නොකිය යන්නත් බැහැනේ එතකොට අතෑරලා ගියා වෙනවනේ නොතේරුනොත් අතෑරපන් ඔබ දැනට පස්සේ උඹට තේරේ ඩයෝඩ් පාඩම ඉගෙන ගන්නකොට පුතේ PN කියලා කියන්නේ ඇත්තටම ඩයෝඩ් එකක් එහෙනම් PN ඩයෝඩ් එකක් මෙතනත් මොකද්ද PN ඩයෝඩ් එකක් ඇත්තටම එහෙනම් මේ ට්‍රාන්සිස්ටර් එක කියන්නේ ඩයෝඩ් කීයක්ද PN කියන්නේ එක ඩයෝඩ් එකක් PN කියන්නේ තව ඩයෝඩ් එකක් එහෙනම් මේ ට්‍රාන්සිස්ටර් එක කියන්නේ ඩයෝඩ් කීයක්ද අනේ කියන්න ඕනේ ඩයෝඩ් දෙකක් එහෙනම් ඇත්තටම ට්‍රාන්සිස්ටර් එක හදලා තියෙන්නේ ඩයෝඩ් කීයකින්ද ඩයෝඩ් දෙකකින් මං ඇන්දොත් එහෙම මේ 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 බල 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 මෙන්න PN P to N එක ඩයෝඩ් එකක් P to N එක ඩයෝඩ් එකක් මේක පට්ට ආතල් එකක් මෙතන තියෙනවා හරිද ඒක දැම් බෑ P to N එක ඩයෝඩ් එකක් P to N එක ඩයෝඩ් එකක් මං එහෙනම් ඒකත් ඇන්දොත් මේ ට්‍රාන්සිස්ටරේට තුල්්‍ය පරිපථයක් ඇන්දොත් එහෙම P to N ඩයෝඩ් එකක් වෙන මේ බේස් මේ බලන්නකෝ මේ මේකත් එක බලන්න PC ට N දක්වා වෙන්න ඩයෝඩ් එක මේ තියෙන බේස් සෝරි කලෙක්ටර් එක මේ තියෙන කලෙක්ටර් කලෙක්ටර් බේස් එමීටර් සංග්‍රාහකය පාදම විමෝචකය දැන් නැත්තම් කලෙක්ටර් කියන්නේ සංග්‍රාහකය බේස් කියන්නේ පාදම E කියන්නේ එමීටර් විමෝචකය එහෙනම් මෙන්න තියෙනවා PN ඩයෝඩ් එක. තව මෙතන ඉඳන් මෙතෙන් මේ යට ඉඳන් උඩට ඩයෝඩ් එක P2N. මේදී මෙන්න P2. මේ තියෙන මොන අග්‍රේද? එමීටර් එක. එහෙනම් අතරමැද N. ආ මේදී බේස් එක. මේ ට්‍රාන්සිස්ටරේම සමතුල්‍ය පරිපථයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ සියලුම පරිපථ වලින් මම ගත්තේ පුතේ මොන ට්‍රාන්සිස්ටර්ද මේ ඇඳලා තියෙන්නේ? PNP ට්‍රාන්සිස්ටර්. වැඩි තේරුණාද?
සෑහෙන ප්‍රයත්නයක් දරලා මම කොහොම හරි මම කියලා දෙනවා කියන එක මම හිතාගෙන තමයි මේ වැඩේ කරේ. හරිද? රයිට්. අපි ලිව්වා එහෙනම් පුතේ ද්විදව සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවන විදිහ මම ලිව්වා. රයිට්. ඒක ඇරෙද්ද ලියන්නේ තව චූට්. ඒක විස්තරයක් ලිව නේද? රයිට්. ඒ විස්තරය ඇරෙද්ද ලියන්න අනුමාත්‍රකාවක් චූටි. දැන් මට කොහොම ලියන්නේ දි මට තේරෙන්නේ නැහැ. හරිද? ලියන්න PNP ට්‍රාන්සිස්ටරේ කියලා. දුවලා පුතාලා උඹලා මගෙන් ඉගෙන ගන්න උන් උඹලා කොහොම හරි කොහෙ හිටියත් කවන්නෑ මේ පාඩම ඉගෙන ගන්න ආවේ හරියට ඉගෙන ගන්න මං කියලා දෙන්න. ලියපන් පුතේ චූටි අනුමාත්‍රකාව PNP ට්‍රාන්සිස්ටරේ. මේ ෂෝට් නෝට් එකක් දෙන්න. විභාග කරන දවස් බලපලයන් මේ. PNP ට්‍රාන්සිස්ටරේ. MCQ ටික දැන් කරන්න ගන්න පුළුවන් ඈ. MCQ 25ක් රචනා ගැටලුත් තියෙනවා. ඔක්කොම හදමු. PNP ට්‍රාන්සිස්ටරේ. රයිට්. ලියන්න මෙන්න මෙහෙම චූට්ටල් ලියමු ඈ. P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ දෙකක් අතරමැද 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 අතරමැද n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයක් ඇතිකොට n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයක් ඇතිකොට n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශයක් ඇතිකොට PNP සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවනු ලබයි. PNP සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවනු ලබයි. PNP සන්ධි ට්‍රාන්සිස්ටර් නිපදවනු ලබයි. හරි. දැන් ඔයාලා මේ අදාළ නෝට් එක ඔයාලට පුළුවන් විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ලියා ගන්න. ඩොට් කොයිද විදිහගෙන තියෙනවනේ. මේ බෝඩ් එකේ තියෙනක ඔයාලට කැමති විදිහකට ඔයාලා නෝට් කරගන්න. පුතේ මේ සාරාංශ ඕන පුතේ ඈ. මේ සාරාංශ ඕන ගණන් හදන්න. අපිට දැන් පුළුවන් ඊට පස්සේ NPN එක අපි ඇඳා ගණන් වලට ගියා. වැඩේ ඉවරයි. එතකොට අපිට ගොඩක් ඉවරයි කියන්නේ ගොඩක් අපිට එතකොට MCQ වලට යන්න පුළුවන්. රයිට් වැඩේ කරලා දාගන්න. අදගන්න තු ඉන්න එපා. ඔයාලා පෙලක් ළමයි අදම ඉගෙන ගන්න වෙන්න පුළුවන්. පෙලක් ළමයි ඉගෙන ගත්තට අද ඇත්තටම දෙයක් යම් කිසි දෙයක් තේරුම් අරන් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. අදගන්න පුතේ. දැන් ළමයි පෙලක් ළමයි ඉගෙන පස්සේ ඉඳ ඉගෙන ගන්න කියලා ස්ක්‍රීන්ෂොට් ගහන්න ඔය වගේ ගොන් ආතල් ගන්න ඇති. එපා පුතේ. මොකද එහෙම කාලයක් අපිට නැහැ කියලා මං හිතන්නේ. වැඩ කරපන් මමත් උඹට කාලේ දෙන්නේ ඒකයි. එතකොට මේ තියෙන්නේ PNP එක හැදිච්ච විදිය. ඒ කියන්නේ අර්ධ සන්නායක පුවරුව හදපු විදිය තමයි මේ තියෙන්නේ. මෙතන
එතකොට අර්ධ සන්නායක පූර්වෙන් NPN PNP ට්‍රාන්සිස්ටර් හදපු විදිය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකට කියන අභ්‍යන්තර විවේ කියලා. මේ හදපු PNP ට්‍රාන්සිස්ටර්ේ පරිපත සංකේත තමයි මේ තියෙන්නේ. එතකොට මේ අභ්‍යන්තර විවයෙන් අපි ගත්ත පරිපත සංකේතර අදාළ වෙච්ච සංකේත සටහන තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඩයෝඩ් දෙක සම්බන්ධර හැදිච්ච ට්‍රාන්සිස්ටර් තමයි මේ තියෙන්නේ. එතකොට මට පොඩ්ඩක් එකම අවුල තියෙන්නේ මෙතෙන් එකක් කිසිඳු අවුලක් නැහැ තේරුණා. මේ මේක තේරුණාද කියලා මට ගැටලුවක් තියෙනවා. මොකද ළමයි ඩයෝඩ් එක දන්නේ නැති ළමයි ඉන්න පුළුවන්. එතකොට මට ඒකට හැබැයි ඩයෝඩ් එක උගන්වන්න බැහැ පුතේ. එතකොට ලොකු කතාවක්. එතකොට ආපහු ඩයෝඩ්. එතකොට ට්‍රාන්සිස්ටර් කියලා ඩයෝඩ් යනවා. එන්න මේක විතරයි මට කියලා දෙන්න බැරි. අනිත් ටික මම එකයි පැහැදිලි කර මෙතන නකම ආවේ මුලින්ම. හරි. දවස් 3න් ඔයාලා ට්‍රාන්සිස්ටර් කරලා දෙනවා. බය වෙන්න එපා. දවස් 3යි යන්නේ. හරිනේ. හරි. පුතාලා right putala anumatrukawak liya ganna npn transistor kiyala right npn transistor kiyala npn transistor kala matrukawak liyala putala me paripata tika hatarama taniya madinna balanna vinadi 2k denawa oya igena gatta danumen taniya madinna minittu 2k denawa oyata mama taniya right mamath andinna padan gannawa mamath kiyage mamak karanna npn transistor e hadana vidhi ekena NPN එකට දාලා අර්ධ සන්නායක පූර්ව හදන විදිය NPN ට්‍රාන්සිස්ටර් අභ්‍යන්තර විවේ හැදෙන විදිය NPN ට්‍රාන්සිස්ටර්ේ පරිපත සංකේතය NPN ට්‍රාන්සිස්ටර්ේ ඩයෝඩ් සමතුල්‍ය පරිපතය හරි කරන්න බලන්න ඉගෙන ගත්තා නම් දෙයක් යම් කිසි දෙයක් කරන්න බලන්න මම කී මම තින් කී කී උගන්වනවා ඔයාලා කරගෙන ඔයාලා කී කී යන්න මමත් කී කී කරනවා නිසං අර්ධ සන්නායක පූර්වක් ගන්නවා मेदट दुंगिकांडेवा p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක. එතකොට n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක දෙකක් අතරමැද p වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක ප්‍රදේශයක් ඇති කරපු නිසා මේ තියෙන්නේ npn අර්ධසන්නායක පූර්ව. npn අර්ධසන්නායක පූර්ව. right ANPN අර්ධසන්නායක පූර්වට ඉහලින් මැදින් සහ පහලින් සන්නායක කැබලි තුනක් සම්බන්ධ කරනවා හදනවා NPN ට්‍රාන්සිස්ටර් එක අභ්‍යන්තර විවේ එහෙමනම් මේ බාහිර සම්පූර්ණම නිරූපණය කරන්නේ වෘතයකින් මේ තියන්නේ වෘතය එතකොට බේස් එකේ ඉඳලා එමීට එකට මෙතන ඇත්තම තියෙන ඩයෝඩ් එක මේ ධාරාව ගලන දිශාවයි ඇත්තම මේකෙන් පෙන්වන්නේ එක මම කියලා දෙන්නම් මෙන්න තියෙනවා ඊතලයේ පහලට එහෙනම් ඊතලයේ පහලට තියෙනවා නම් ඊතලයේ පහලට තියෙන එකකින් කියවෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් ඊතලයේ පහලට තියෙන එකකින් කියවෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් NPN ට්‍රාන්සිස්ටර් NPN ට්‍රාන්සිස්ටර් මේ NPN ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් සමතුල්‍ය පරිපත එහෙනම් මෙහෙම අඳින්න බෑ මේක වැරදි ඇයි ඒ හැම වෙලාවෙම P ගේ ඉඳලා N ට තමයි ඩයෝඩ් එක තියෙන්නේ P සිට N දක්වායි ඩයෝඩ් එක N සිට P දක්වා නෙමෙයි එහෙනම් P සිට N දක්වා ඩයෝඩ් එක නම් වෙන්න තියෙනවා P to N ඩයෝඩ් එකක් මෙන්න තියෙනවා P2N ඩයෝඩ් එකක්. එහෙනම් මේ තියෙන්නේ ඩයෝඩ් සමතුල්‍ය පරිපතයේ NPN ට්‍රාන්සිස්ටර්. right. ඔයාලා අඳින්න ලස්සනට මේක. අපිට දැන් පුළුවන් MCQ ටිකක් කරන්න. හඳලා ඉවරලා අපි ගැටළු සංග්‍රහයක් දීලා තියෙනවා. ඒ ගැටළු සංග්‍රහයේ ගැටළු ටිකක් කරමු.
හරිනේ අවබෝධයෙන් කරන්න අවබෝධයෙන් කරන්න අවබෝධයෙන් කරන්න හරි පුතේ නිගමන අහන්නේ මම පුතාල ඉගෙන ගත්ත දරුවනේ මේ B කියන්නේ මොකද්ද පුතේ B කියන්නේ බේස් B කියන්නේ බේස් පාදම අග්‍රය කියලා අපි කියනවා B කියන්නේ බේස් පාදම C කියන්නේ කලෙක්ටර් C කියන්නේ කලෙක්ටර් සංග්‍රාහකය කියලා කියනවා මේක පාදම පාදම මේක තමයි සංග්‍රාහකය සංග්‍රාහකය මේක තමයි විමෝචකය විමෝචකය ඉංග්‍රීසි නාමය එමීටර් බේස් B කියන්නේ බේස් C කියන්නේ කලෙක්ටර් එහෙනම් ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුන තමයි පාදම අග්‍රය සංග්‍රාහක අග්‍රය විමෝචක අග්‍රය ලියාගන්න පුතේ ඒවා ලියලා නැත්තම් B කියන්නේ බේස් පාදම අග්‍රය C කියන්නේ කලෙක්ටර් සංග්‍රාහක අග්‍රය E කියන්නේ එමීටර් විමෝචක අග්‍රය හරි අපි PDF එකට අදාලා MCQ ටික කරන්න යන්නේ කරන ළමයිනුත් ඇති මේ පාඩම යන තුරු කරන ළමයිනුත් ඉන්න පුළුවන් නොකරන ළමයිනුත් ඉන්න පුළුවන් නමුත් මම සියලුම ගැටලු මමත් තිරේ දානවා විනාඩියක්. හරි. තප්පර 30ක් වගේ දානේවත් තියෙනවා. ඔයාලට පුළුවන් තිරේ බලලා එකින් එකට ප්‍රශ්න කලෙක්ට් කරගන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. මම එතකොට ඔයාලට ප්‍රශ්න දෙනවා. හරි. අපි එහෙනම් PDF එකට යමු. පළ PDF එක ගන්න පුළුවන්. ඉස්සලාම් PDF එකේ ගැටලු අංක 1 2 3. කියන්නේ එකින් එකට කරගෙන යමු. එකින් එකට කරගෙන යමු. හරිද? right right බලන්න කරන්න ගැටලු අංක 1 කරන්න ගැටලු අංක 1 කරන්න හරි නේද ලේසියෙන් ප්‍රශ්න යන්නේ එක රයිට් අපි සාකච්ඡා කරමු ගැටලුව අංක 1 ට්‍රාන්සිස්ටරයේ කරලියට පැමිණියේ දැකබුවන් උත්තරේ හොයන්න පුළුවන් සංග්‍රහිත පරිපථ වෙනුවට රික්තක නල වෙනුවට සිලිකන් චිප් වෙනුවට LDR වෙනුවට චුම්බක පටිති වෙනුවට එහෙම එකක් නැහැ රික්තක නල වෙනුවට පළවෙනි ගැටලුවට පිළිතුරු අංක දෙක පළවෙනි ගැටලුවට පිළිතුරු අංක දෙක හරි කරගෙන යන්න පුතේ PDF එකෙන් ඔයාලා කරගෙන යන්න ප්‍රශ්න ටික රයිට් ගැටලුව අංක දෙක දෙන්න කරන්න ගැටලුව අංක දෙක කරන්න ඔය ගැටලුව චුට්ටක් හිතන්න දෙයක් තියෙනවා මම කියලා දෙන්නම් හොඳට ප්ලෑන් කරලා තිනවා ඔයාලගේ PDF එක පවා මේ පාඩමත් එක්ක දුවන්න
හරි අපි සාකච්ඡා කරමු ගැටළු අංක 1 ට එතකොට පිළිතුරු අංක 2 උනේ අපි සාකච්ඡා කරමු ගැටළු අංක 2 ට්‍රාන්සිස්ටරේ කාර්ය නිවැරදිව දැක්වෙන වර්ණය වන්නේ ට්‍රාන්සිස්ටරේ කාර්ය නිවැරදිව දැක්වෙන වර්ණය කුඩා වෝල්ටීයතාවක් අධි වෝල්ටීයතාවක් බවට පත් කිරීම නැහැ වෝල්ටීයතාවක් අධි වෝල්ටීයතාවක් හෝ අවෝල්ටීයතාවක් බවට පත් කරන්න ගන්නේ පුතේ මොනවද ට්‍රාන්ස්ෆෝමර් පරිණාමක විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින් විදුලිය නිපදවීම නැහැ කුඩා ධාරාවක් මගින් විශාල ධාරාව පාලනය කිරීම තාම දන්නේ නැත්නම් ඔව් ඒක තමයි ඇත්ත කතාව චූටි ධාරාවකින් ට්‍රාන්සිස්ටරේ විශාල ධාරාවක් කන්ට්‍රෝල් ගන්න පුළුවන් හරි ඒ කොහොමද වෙන්නේ කියලා මම සරල උදාහරණ ලස්සන කියලා දෙන්නම්කෝ කොහොමද චූටි එකකින් ලොකු එකක් පාලනය කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්කෝ හරි රයිට් ආරෝපණ ගබඩා කර ගැනීමට නෑ ආරෝපණ ගබඩා කර ගන්න ගන්නේ දාරිත්‍රකය පහ පවතින ආලෝකයේ අනුව ප්‍රතිරෝධයේ වෙනස් කිරීම නැහැ පිළිතුරු අංක 3 තමයි නිවැරදි ගැටළු අංක 2ට පිළිතුරු අංක තුන තමයි නිවැරදි හරිද රයිට් තුන්වෙනි ගැටළුව කරන්න 3 4 කරගෙන යන්න ඉස්සරහට 3 4 5 PDF එක කරගෙන යන්න उपकरण इलेक्ट्रॉनिक उपांग प्रमाणीन कुडावीम इहल कार्यक्षमतावक उपकरण लबीम निष्पादन वियदम අඩුවීම මොකද ඔයාලා කියන්නේ හොඳ ප්‍රශ්නයක් ටික මොකද උත්තරේ පුතේ ජවහානියකින් තොර විද්‍යුත් උපකරණ ඉපදු බිහි වුණාද නැහැ ජවහානියක් වෙන්නේ නැති විදුලි උපකරණ හදන්න බෑ ට්‍රාන්සිස්ටර් දාහව කියලා ජවහානිය වුණා හැබැයි සුළුව සිද්ධ වුණේ වැල් ටියුබ් වලට වඩා නේද සුළුව සිද්ධ වුණා එහෙනම් ඒක තමයි පිළිතුරු අංක 1 තමයි පිළිතුර වෙන්නේ ගැටළු අංක 3ට පිළිතුරු අංක 3 හරි හතරෙන් ප්‍රශ්නේ කරමු ලොකු වෙලාවක් ඕනේ නැහැ පොඩි ප්‍රශ්න ට්‍රාන්සිස්ටර ප්‍රධාන වර්ග දෙක වන්නේ मुनाबुदे ट्रांसिस्टर वर्ग देख चुंबक ट्रांसिस्टर ताप ट्रांसिस्टर स्थिति विद्युत ट्रांसिस्टर आलोक संवेदी ट्रांसिस्टर आलोक विमोचक ट्रांसिस्टर विचल्य ट्रांसिस्टर सरलधारा ट्रांसिस्टर प्रत्यधारा ट्रांसिस्टर पह एक ट्रांसिस्टर द्विडव ट्रांसिस्टर ओ पिलितुर्वांक पह ගැටළු අංක 4ට පිළිතුරු අංක 5. පස්වෙනි ප්‍රශ්නේ කරන්න. දැන් පොඩිම ගැටළු ඉදන් අපි යන්නේ නේද? ඉස්සරහට යන්න නේ ටික ටික ගණන් හොඳ ඒවා තියෙයි.
ඉතිහාසෙ නම දන්නවද ඔය? චූටි වෙලාවයි දෙන්නේ. හරි. පස්වෙනි ගැටලුව. ඒක ද්‍රව ට්‍රාන්සිස්ටරය සඳහා භාවිතා කරන වෙනත් නමක් වන්නේ. මම පැහැදිලිවම ලියව වර්ගීකරණ ලියනකොට ඒකදව සන්ධි ට්‍රාන්සිස්ටර් කියන තවත් පුළුවන් නමක් තව මොකද්ද? ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා. ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් කියලා තමයි කියන්නේ. FET ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ගැටළු අංක 5ට පිළිතුරු අංක 4 නිවැරදි. ගැටළු අංක 5ට පිළිතුරු අංක 4 නිවැරදි. හරි. 6 7 8 කරමු බණ්ඩක් ගාලා. हाय हताट करण बाणिक बंड नमयात करण दहायत करंड बल आप ये गैटलू पहा हाईवेनी गैटलू इंदम दिए ने द्विध्रव ट्रांसिस्टर तुल दाराव गैलीमटर राइट उन्होंने होंदा प्रश्न या उन्होंने होंदा प्रश्न या द्विध्रव संधि ट्रांसिस्टर एक होंदा प्रश्न या पुत्र हाईवेनी गैटलू दें द्विध्रव संधि ट्रांसिस्टर के में बताना उपकोला माय द्विध्रव संधि ट्रांसिस्टर එක් විදිහට මම පුතේ ගන්නම්කෝ NPN ට්‍රාන්සිස්ටරේ right NPN ට්‍රාන්සිස්ටරේ මේ තියෙන NPN ට්‍රාන්සිස්ටරේ NPN ට්‍රාන්සිස්ටරේ द्विध्रव संधि ट्रांसिस्टर මේ NPN ට්‍රාන්සිස්ටරේ තුලින් ධාරාව ගලන්න දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝනද සන්නායක කුහරද මම ඔයාලට පැහැදිලිවම ලිව්වා N वर्गे बाह्य अर्सन्नायक एक तीन इलेक्ट्रॉन P वर्गे बाह्य अर्सन्नायक तीन सन्नायक कुहर N वर्गे तीन मोनवाद इलेक्ट्रॉन එතකොට මේ ට්‍රාන්සිස්ටර් තුලින් ධාරාව ගලාගෙන යනවනම් ඒ ධාරාව ගලන්න දායක වෙන්නේ මොනවද ඉලෙක්ට්‍රෝනද කුහරද ඉලෙක්ට්‍රෝනද ආ මෙන්න මේ දෙකම දායක වෙනවා මෙතන ධාරාව ගලන ඉලෙක්ට්‍රෝන නිසා මෙතන ධාරාව ගලන්නේ කුහර නිසා මෙතන ධාරාව ගන්න ඉලෙක්ට්‍රෝන නිසා එහෙනම් සන්නායක කුහරත් සන්නායක ඉලෙක්ට්‍රෝනත් කියන දෙකේම උපකාරීත්වයෙන් තමයි ද්විධ්‍රව සන්ධි ට්‍රාන්සිස්ටරයක් වැඩ කරන්නේ මේවත් බලන්න ඔක්කොම ළමයි මේවත් බලහල් ඔක්කොම අහගන්න ඉල්ල මේක තමයි ඊළඟ පොයින්ට් එක ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් කියලා කිව්වනේ මොනවද වර්ග දෙක एक द्रव ट्रां एक एक द्रव ट्रांसिस्टर सह द्विध्रव ट्रांसिस्टर एक द्रव ट्रांसिस्टर කියලා කියන්නේ එක වර්ගයක් භාවිතා කරන ට්‍රාන්සිස්ටර් ඒ කියන්නේ එක්කෝ සන්නායක ඉලෙක්ට්‍රෝන එක්කෝ සන්නායක කුහර විතරයි භාවිතා කරන්නේ දැන් ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහැ නේද ඒක ඉගෙන ගන්න අපි දන්නේ නැහැ මේ වෙලාවේ දන්නේ නැහැ අපි एक द्रव ट्रांसिस्टर කියලා කියන්නේ
එක්කෝ සන්නායක කුහර විතරයි දායක වෙන්නේ ධාරාව ගලන්න. එක්කෝ සන්නායක ඉලෙක්ට්‍රෝන කියන જાතිය විතරයි දායක වෙන්නේ. හැබැයි ද්විද්‍රව ද්විද්‍රව දෙකයි ද්‍රව ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ සන්නායක ඉලෙක්ට්‍රෝනත් සන්නායක කුහරත් කියන වර්ග දෙකම දායක වෙයි කියන එකේ අදහස. එහෙනම් ද්විද්‍රව කියන්නේ ඉලෙක්ට්‍රෝනත් කුහරත් දෙකම දායක වෙනවා කියන එක. ඒකටව කියන්නේ එක්කෝ ඉලෙක්ට්‍රෝන නිසා විතරයි ධාරාව ගලන්නේ එක්කෝ කුහර නිසා විතරයි ධාරාව ගලන්නේ. අන්න ඒ ට්‍රාන්සිස්ටර් වල තමයි කියන්නේ ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? අන්න ප්‍රශ්නේ අහන්නේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් තුල ධාරාව ගැලීමට. එහෙනම් ද්විද්‍රව සන්ධි ට්‍රාන්සිස්ටර් එකකින් ධාරාවක් ගලන්න නම් ඉලෙක්ට්‍රෝනත් කුහරත් කියන වර්ග දෙකම දායක වෙනවා. එහෙමනම් උත්තරේ මොකද්ද? කුහර හෝ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් පමණක් නෙමේ කුහර හා ඉලෙක්ට්‍රෝන දායක වේ. පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. 7 වෙනි ගැටලුව. ට්‍රාන්සිස්ටරේ නිර්මාණය සඳහා යොදාගන්නේ මොනවද පුතේ? නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක, සුපිරි සන්නායක, කුසන්නායක සන්නායක. මොනවද පුතේ? බාහ්‍ය අර්ධ සන්නායක. පිළිතුරු අංක 2. 8 වෙනි ගැටලුව. ට්‍රාන්සිස්ටර නිපදවීමට යොදාගන්නේ 1. ඒ සහ බී වර්ගයේ අර්ධ සන්නායක, 2. ජේ හා කේ වර්ගයේ අර්ධ සන්නායක, 3. ඩී හා පී වර්ගයේ අර්ධ සන්නායක, රයිට්. ඊපස්සේ 4. පී සහ එන් වර්ගයේ අර්ධ සන්නායක, 5. ටී සහ ඩී. උදේ පිළිතුරු අංක 4. පී සහ එන් වර්ගයේ අර්ධ සන්නායක. 9 වෙනි ගැටලුව. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වර්ග දෙක වන්නේ මොනවද පුතේ? ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වර්ග දෙක NPN සහ PN. මේ වෙලාවක් ලොකුවට ගන්න මේවා දේවල් පොඩි ලේසි හින්දා NPN සහ PNP. පිළිතුරු අංක 1. 10 වෙනි ගැටලුව. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුන වන්නේ මොකද පුතේ? බයිපෝලර් ජන්සන් ට්‍රාන්සිස්ටර් එක අග්‍ර තුන, පාදම, සංග්‍රාහකය, විමෝචකය. බලන්න මොකද්ද උත්තරේ කියලා. පිළිතුරු අංක 4. සංග්‍රාහකයේ, පාදම හා විමෝචකය. පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. 10 වෙනි ගැටලුවට 4. හරි, දැන් කරන්න ඕලා 11, 12, 13, 14, 15 කරන්න බෑ. 14ට නිකන් කරන්න. ප්‍රශ්න 4 කරමු බලන්න. 11 ඉඳලා. හරි, දොළ පුතාලා මේ යන්නේ එතකොට අපේ ට්‍රාන්සිස්ටර් සම්මන්ත්‍රණය. එතකොට අපි ඊයේ දවසේදී LRC සම්මන්ත්‍රණය සිදු කරා. එතකොට LRC සම්මන්ත්‍රණයට සම්බන්ධව උච්ච දරුවෝ ඉන්නවනම් ඊළඟ සතියේ සඳුදා රාත්‍රිය 7ට ඔන්න දෙවෙනි දවස තියෙන, ඒ කියන්නේ අපි ඉලහති තමයි සම්බාධනයේ කතා කරන්නේ. දාරිත්‍රක ප්‍රතිපාදනයේ සම්බාධන අවස්ථා කතා කරන ඉලහතිය සඳ රාත්‍රිය 7ට ආපු නැත් දරුවෝ ඉන්නවනම් සම්බන්ධ වෙන්න අපේ Telegram group වල සම්බන්ධ වෙලා මේ සෙමිනා සීරීස් එක සම්බන්ධ වෙන්න පුළුවන්.
නැතවාට අපේ ප්‍රධාන දුරකථන අංකය 077203 කියන අංකයට කතා කරලා අපේ Telegram group එකට සම්බන්ධ වෙලා ප්‍රශ්න කරගෙන යන්න පුළුවන්. අපි මේකේ ඊළඟ ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන් අපි ඉස්සරහට කියනවා. අද අපි දැන් ගණන් හදමු ඉස්සරහට. වැඩ අපි සාකච්ඡා කරමු. හරි. ගැටලුවන් 11 ඉතාලියේ ප්‍රශ්නය. PNP ට්‍රාන්සිස්ටරේ වන්නේ කොහොමද උත්තරේ මේකේ PNP PNP පොතේ PNP වලට අදාළ සිම්බල් එක තියෙන පිළිතුරු අංක 5 11ට 5 12 වෙනි ගැටලුව NPN ට්‍රාන්සිස්ටරේ වන්නේ NPN ට්‍රාන්සිස්ටරය හරියට එන්න ඕන බේස් කලෙක්ටර් එමීටර් හරියට එන්න ඕන බේස් කලෙක්ටර් එමීටර් හරියට ඇවිල්ලා තියෙන්නේ ඒත් පිළිතුරු අංක 5 12ට 5 13 වෙනි ගැටලුව NPN ට්‍රාන්සිස්ටරයක සමක ඩයෝඩ පරිපථයේ සංකේතය වන්නේ NPN නම් N2P ඒ කියන්නේ PN ඇතුලේ ඉඳලා එළියට තමයි ඩයෝඩ් එක. ඇතුලේ සිට එළියට ඩයෝඩ් එක තියෙන පරිපථය මොකද්ද? ඇතුලේ සිට එළියට තියෙන ඩයෝඩ් පරිපථය. ඔව්. එහෙම දැකපුවාම උත්තරේ තියෙන්නේ පිළිතුරු අංක 4. ලේසි ප්‍රශ්නේ ඉතින්. 14 වෙනි ගැටලුව 14 වෙනි ගැටලුව PNP ट्रांसिस्टर එක සමක ඩයෝඩ සංකේතය විය හැක්කේ. ඔන්න උදේ PNP P2N P2N ඩයෝඩ් එක ඇතුළට එන්න ඕන. කලෙක්ටර් බේස් එමීටර් මං හිතන්නේ පිළිතුරු අංක 1 තමයි නිවැරදි. අපිට 15 වෙනි ගැටලුව කරන්න බෑ. රයිට්. අපි යන් එහෙනම් ඊළඟ මාතෘකාවට. රයිට්. දැන් තමයි ගණන් හදන්න යන්නේ. පුතේ මෙච්චර වෙලා එතකොට ट्रांसिस्टर කියන කොටසේ තියරි තමයි කියන්නේ. අපි යම් ගණන් හදන්න. ලියන්න අනුමාත්‍රකාවක්. ලියන්න අනුමාත්‍රකාවක්. හැම දරුවෙක්ම ඔන්න දැන් මෙතෙක් කළා ඉගෙන ගත්ත සියලුම දේ ඉගෙන ගත්තේ අද දවසේ මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය. හරි ලස්සන මම ඔයාලට කියලා දෙන්න. බලා ගන්න. මේක ඉගෙන ගන්න. පුතේ ලියන මාතෘකාව ට්‍රාන්සිස්ටර එක ක්‍රියාකාරීත්වය ට්‍රාන්සිස්ටර එක ක්‍රියාකාරීත්වය හරි පුතේ ට්‍රාන්සිස්ටර එක ක්‍රියාකාරීත්වය අපි ගැන කතා කරනකොට අපි කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර ගැන විතරයි අපේ විෂයට PNP ට්‍රාන්සිස්ටර ගැන අපි කතා කරන්නේ නැහැ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි නෙමේ සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවටවත් PNP අපි ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය කතා කරන්න යන්නේ NPN තමයි කතා කරන්නේ. පුතාලා වෙන්න තියෙනවා NPN ට්‍රාන්සිස්ටර්. අනේ දරුවනේ මට විනාඩි 10ක් 5ක් 5ක් 10ක් අතර කාලයක් කියයි මේක කියලා දෙන්න. හොඳට බලා ගන්න. මෙන්න තියෙනවා NPN ට්‍රාන්සිස්ටර් පුතේ බලා ගන්න NPN ට්‍රාන්සිස්ටර් මෙදී හරිද ඊතලයේ පල්ලෙහාට නේ ඊතලයේ පල්ලෙහාට තියෙනවා නම් අය අපේ කවුරුත් මගෙන් අහන්නේ නැහැ මෙතනින් එහාට මේ ට්‍රාන්සිස්ටර් මොකද්ද කියලා මේ ඊතලයේ දිහා දැකලා තමයි ට්‍රාන්සිස්ටර් හඳුනාගන්නේ පුතේ. එහෙනම් මේ මොන ට්‍රාන්සිස්ටරේද? NPN. පුතාලා මේ ට්‍රාන්සිස්ටරේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? මේ ට්‍රාන්සිස්ටර වැඩ කරන්නේ මේ පුතේ මේ අග්‍රේ තමයි බේස් එක. මේ අග්‍රේ තමයි කලෙක්ටර් එක සංග්‍රාහකය. මෙන්න මේ අග්‍රේ තමයි පුතේ එමීටර් එක. බේස් කලෙක්ටර් එමීටර් බේස් කලෙක්ටර් එමීටර් හරිද පුතේ මෙන්න මේ NPN ට්‍රාන්සිස්ටරයේ ධාරාව ගලන්නේ සංග්‍රාහකයේ සිට විමෝචකයේ දක්වා උඩ සිට පහළට තමයි ධාරාව ගලන්නේ තේරුම් ගන්න තවත් ලේසි ක්‍රමයක් තමයි මේ ඊ හිස දාලා තින්නේ පල්ලෙහාට ඉහිස තියෙන පල්ලෙහාටනේ එහෙනම් මේකේ ධාරාව ගලන්නේ පල්ලෙහාට ඉහළ සිට පහළට
මේ ට්‍රාන්සිෂන් ධාරාවක් ගලන්න පුළුවන්. කරන්ට් එක යන්න පුළුවන් ඉහළ සිට පහළට. මේක මතක තියාගන්න. එතකොට ට්‍රාන්සිස්ටර් එක ධාරාව ගලන්නේ සංග්‍රාහකයේ සිට විමෝචකයේ දක්වා. සංග්‍රාහකයේ සිට විමෝචකයේ දක්වා. රයිට්? ධාරාව ගලන්නේ. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ පාදමග්‍රේනේ. මෙන්න මේ පාදමග්‍රේ තුලින් ධාරාවක් යන්නේ අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටර් ඇතුළට. දැන් මම මේ කියන ටික මම මෙහෙම කිව්වහම අපේ ළමයි පෙලක් වෙලාවට අඩි ඇත්තටම සර්රේ කිව්ව දේ වෙනවද බං? එහෙම වෙන්න තියෙන්නේ බෑද? ඔන්න ඔය වගේ තර්ක ගොඩනගන්න පුළුවන් පුතේ වාලා. මම පුතාලට කියන්නේ ඒ තර්ක දැන් ගොඩනගන්න එපා. ඒ තර්ක ඔයාලා ගොඩනගන්න කියන්නේ ගොඩ නැගෙනවා නම් ඔළුවේම ඔළුවේ තියාගන්න ඒවට පිළිතුරු නිරන්තරයෙන්ම ලැබෙන ඉදිරියට. හැබැයි දැන් ඔයාලා මේ ගැටලුව ගැන හිත හිත හිටියොත් මේ ගාණ හදන්න බැරි වෙනවා. අපරාධයක්. මම මේකේ ක්‍රියාකාරීත්වය කියන එක ලස්සන කියනවා. අය අමතක නොවෙන්න දෙන්න. හරි? මේ ට්‍රාන්සිස්ටර් තියෙනවනේ. නික ඔයාලා අද මතක තියාගන්නකෝ. මේ ට්‍රාන්සිස්ටරේ කියන්නේ ඇත්තටම පුතා අපේ පන්තිවල ඉන්නේ හෙනටම මේ ලව් කරන කපල් එක මතක් කරලා බලහංක උඹලගේ පන්ති හිටපු පට්ටම කපල් එක හදන අව ලොවෙත් ඔන්න මන් දැන් මතක් වෙනවා අම්මට උඩු ආහන් අරුව තමයි ඩයල් එක පැණි ආ අන්න අරක තමයි සීන් අර කෑල්ලත් එක දැන් මතක් වෙනවා අන්න ඔය ටයිප් තමයි මේ ට්‍රාන්සිස්ටර් කියන්නේ ඇත්තටම හෙනම සීන් එකේ ඉන්න කපල් එකක් තමයි ට්‍රාන්සිස්ටර් කියන්නේ හරි ඔය හෙනම සීන් එකේ ඉන්න කපල් වල කපල් එක කන්ට්‍රෝල් කරන්නේ කවුද ප්‍රශ්නාර්ථය හිතාගෙන ඉන්න ඉදිරියට කියන්න රයිට් අන්න ඒ වගේ එකක් තමයි මේක ඉස්සරහට කියන්න රයිට් මේ ට්‍රාන්සිස්ටරේ ගත්තාම මේ ට්‍රාන්සිස්ටරේ ගත්තාම මේ ට්‍රාන්සිස්ටරේ පාදමග්‍රේ තියෙනවනේ මේ පාදම අග්‍රය තුලින් ධාරාව හැම වෙලාවෙම යන්නේ ඇතුළට ඇතුළටමයි යන්නේ එළියට යන්න බෑ ඇතුළටමයි යන්නේ ධාරාව ඇතුළට යනවා යන්නේ පාදම අග්‍රය තුලින් ඒ නිසා අපි කියනවා IB කියලා එහෙනම් ට්‍රාන්සිස්ටරේ පාදම අග්‍රය තුලින් ගල ධාරාවට කියන නම මොකද්ද මොකද්ද පාදම අග්‍රය තුලින් ගල ධාරාව ට්‍රාන්සිස්ටරේ පාදමග්‍රේ තුලින් ගල ධාරාව. එහෙනම් සංග්‍රාහක එද මේ මෙහෙන් ධාරාවක් එනවා IB. මේ එන ධාරාව උඩට යන්න පුළුවන්ද කවදාවත්ම? බැහැනේ බං. ඇයි ඒ? ධාරාව යන්නේ පල්ලෙහාට විතරයි. උඩට යන්න බෑ. හරි. සීන් එකේ ඉන්නකොට පල්ලෙහාට විතරයි යන්න පුළුවන්. උඩට යන්න බෑ. පල්ලෙහාට බෑ. උඩිනුත් එනවා. ගෙදර කට්ටි ඉන්නවද? උඩිනුත් එනවා මේ උඩින් එන්නේ ධාරාව සංග්‍රාහකයෙන් එන නිසා IC කියලා ගන්නවා එහෙනම් සංග්‍රාහක අග්‍රය තුලින් ගල ධාරාව IC පාදම අග්‍රය තුලින් ගල ධාරාව IB IC IB එහෙනම් මෙතනින් ධාරාව මෙහෙම එනවා කියලා බොරුවට හිතන්නේ මෙහෙම එනවා මෙතනින් ධාරාව මෙහෙම එනවා තරම් තනිකරම් පට්ටපල් බොරුවා මෙහෙම හිතන්න නිකන් දැනට මෙහෙන් එනවා මෙහෙන් එනවා එන ඔක්කොම මෙහෙන් යනවා මෙහෙන් එනවා ඔක්කොම මෙහෙන් යනවා එහෙනම් මෙතනින් එනවා මොකද්ද IB මෙතනින් එනවා මොකද්ද IC එහෙනම් මෙතනින් යනවා මොකද්ද IE එහෙනම් මට පුතේ IE ට සමීකරණයක් කියන්න බලන්න ඔයාලා IE හෙවත් විමෝචක අග්‍රය තුලින් ගල ධාරාව IE සමානයි IB ධන මොකද්ද පුතේ IC IE සමානයි ඔන්න ට්‍රාන්සිස්ටර් වල පළවෙනිම සමීකරණය විමෝචක අග්‍රය තුලින් ගල ධාරාව සමානයි පාදම අග්‍රය තුලින් ගල ධාරාව වාරයක් සංග්‍රාහක අග්‍රය තුලින් ගල ධාරාව IE සමානයි IB ධන IC හරිද වැඩි මං කිව්වා හරිද රයිට් පුතේ මෙන්න මේ IB කියන්නේ ගොඩාක් චූටි අගයක්. ඇත්තටම චූටි අගයක්.
චූටි අගයක් මේ IB කියන්නේ IC කියන්නේ ලොකු අගයක් IB කියන්නේ චූටි අගයක් IC කියන්නේ ලොකු අගයක් හරිද මේක සීන් එකනේ කපල් එකනේ ඇත්තටම ඔය කපල් එක සම්පූර්ණම හොඳින් හරි නරකින් හරි කන්ට්‍රෝල් කරන්නේ කවුද කෑල්ල තමයි මේ කෑල්ල තමයි ගේමින් ඉන්නේ මුළු මේ FR එකම සම්බන්ධතාවයෙම කන්ට්‍රෝල් කරන්නේ දැන් මෙතන බලන් ඉන්නේ කෙල්ල එහෙමයි අම්මට උඩු එන පොර සීන් එක ඇති දැන් මේ කොල්ලෝ හොඳින් හරි කොල්ලෝ තමයි දැන් IB තමයි කෙල්ල තමයි මුළු සීන් එකම කන්ට්‍රෝල් කරන්නේ කොල්ලා අහනවා දිගටම අහනවා කොල්ලා මම බුදියගෙන අහනවා නේ ඇන ඇන අහනවා රයිට් කොල්ලා කොච්චර ඇහුවත් කෙල්ල කැමති නැත්තම් මොකද වෙන්නේ සීන් එක බෑනේ FR එකේ පස්සේ මීට තේරෙයි ඔබ යනකොට මේ තමයි කොල්ලා කොල්ලා කෙලිපාය මොනවද පේනවනේ මේ කොල්ලා උඩින් එන්නේ ඈ උඩින් එනවා කොල්ලා අහනවා කෙල්ලගේ කොල්ලා අහනවා කෙල්ලගේ රයිට් බලා කතන්දරය මං චූට්ටා මේ කෙල්ල තමයි මුළු මේ FR එකම කන්ට්‍රෝල් කරන්නේ මුළු මේකම පාලනය කරන කෙල්ල කෙල්ල බෑ කිව්වොත් කොල්ලට බෑ කොල්ලට වැඩක් කරගන්න බෑ රයිට් අපි කියනවා කෙල්ල බෑ කිව්වොත් නේ කෙල්ල බෑ කිව්වොත් කෙල්ල බෑ කිව්වොත් කොල්ලා කොච්චර දැඟලුවත් වැඩේ කරන්න බෑ වැඩේ දන්නේ කට කොණින් ඉනහයි කියලා හරියට හරියා හරි හරි හැබැයි කොල්ලා අහනවා 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 කෙල්ල චුට්ටක් හරි කැමති බව දැක්වුවොත් එහෙම එන්නේ හරියා වඩුව තව ඔව් එන්නේ එන්න කෙල්ල චුට්ටක් හරි කැමති නම් IB ධාරාව චුට්ටක් හරි තිබ්බනම් කොල්ලා නිකන් ඉන්නේ නැහැ කොල්ලා දෙනවා කොහොමද කොල්ලා දෙනවා IC සමානයි කොල්ලා දෙනවා උඩ පැනගෙන බීටා වාරයක් එන කතාවක් මේක තව තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා මෙන්න මේ සංග්‍රාහක අග්‍රය තුලින් ගන්න ධාරාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ පාදම අග්‍රයෙන් ගන්න ධාරාව පාදම අග්‍රයෙන් ගන්න ධාරාව චූටි අගයක් ඇති සංග්‍රාහකේ ලොකු ධාරාවක් යන්නේ. තව එක්සැම්පල් දින ඕන තරම්. අපි හිමීට කතා කරමු. මේ චූටි දෙයක් කියලා දෙන්න ගත්තේ. හරි. දැන් කතන්දරය වැඩක් නැහැ. ඒක අමතක කරා. වෙන දෙයි දැනගන්න ඕනේ. නේ වෙන දෙයම ලියලා ඉවරයි. පාදම අග්‍රය තුලින් ධාරාවක් යන්නේ නැත්නම් කවදාවත්ම සංග්‍රාහක අග්‍රයෙන් ධාරාවක් යන්න බෑ. පාදම අග්‍රයෙන් ගල ධාරාව මේ පාදමින් ගල ධාරාව බිඳුවයි නම් සංග්‍රාහකින් යන ධාරාව බිඳුවයි IB බිඳුවයි සිඳු හැබැයි පාදම තුලින් චූටි හෝ ධාරාවක් ගියොත් චූටම් චුපිරි චුපි චූටි එකක් ගියොත් අනිවාර්යයෙන්ම සංග්‍රාහකින් ධාරාව යනවා හැබැයි යන්නේ යම්ති අගයකින් වැඩි වෙලා කොල්ලා උඩ පැනගෙන දෙන්නේ නිකන් නෙමෙයි අන්න ලොකු අගයකින් වැඩි වෙලා අන්නේ වැඩි වෙන අගයට අපි නමක් කියනවා බීටා මොකද්ද බීටා බීටා කියන්නේ ට්‍රාන්සිස්ටරේ සරල ධාරාලාභය. බීටා කියන්නේ ට්‍රාන්සිස්ටරේ සරල ධාරාලාභය. එහෙනම් IC සමානයි බීටා වාරයක් IB කියලා සම්බන්ධතාවක් තියෙනවා. එහෙනම් ට්‍රාන්සිස්ටරේක සංග්‍රාහක අග්‍රය තුලින් ගල ධාරාව මතක තියාගත්ත යුත්තේ මෙච්චරයි. අදාළ දේ ට්‍රාන්සිස්ටරේක සංග්‍රාහක අග්‍රයෙන් ගල ධාරාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ කවුද පුතේ? පාදම අග්‍රය තුලින් ගන්න ධාරාව බැරි වෙලා හරි පාදම අග්‍රය තුලින් ගන්න ධාරාව බිඳුවක් වුණොත් සංග්‍රාහකෙන් ධාරාවක් ගන්න පුළුවන්ද
කවදාවත් බෑ. හැබැයි පාදම අග්‍රෙන් චූටි යත්තටම පාදමෙන් යන්නේ චූටිම චූටි ධාරාවක්. සංග්‍රාහකෙන් යන්නේ ලොකු ධාරාවක්. මේ IB කියන්නේ චූටිම චූටි අගයක්. IC කියන්නේ ඊට වඩා ලොකු අගයක්. IE කියන්නේ ඈ IB චූටි IB ට සාපේක්ෂව IC ලොකුයි. ඒක IE කියන්නේ IE මේ දෙකටම වඩා ලොකුයිනේ. ඇයි ඒ? IB දන IC නයි IE කියන්නේ. පොඩ තේරුම් ගනින්කෝ. IB චූටි හැබැයි IC ලොකුයි. හැබැයි IE මුන් දෙන්නටම වඩා ලොකුයි. ඒ මුන් දෙන්නගේ එකතුව නයි IE කියන්නේ. එහෙනම් මෙන්න දෙනවා සම්බන්ධතාවය. එහෙනම් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය යටතේ අපි කතා කරන ප්‍රධානම සම්බන්ධතාව දෙක තමයි ට්‍රාන්සිස්ටරේ විමෝචකයෙන් ගලන ධාරාව සමානයි පාදම අග්‍රය තුලින් ගලන ධාරාව දන සංග්‍රාහක අග්‍රයෙන් ගලන ධාරාව. හැබැයි පාදම අග්‍රයෙන් ගලන ධාරාව බිඳුවයි නම් කවදාවත් සංග්‍රාහකෙන් ධාරාවක් කියන්න බෑ. හැබැයි පාදමෙන් ධාරාව චුට්ටක් හරි ගියොත් චූටිද චුට්ටක් මයික්‍රෝ ගණන් මිලි ගණන් යන්නේ චූටි හෝ ධාරාවක් ගියොත් සංග්‍රාහකෙන් ධාරාවක් කරනවා. IC සමානයි බීට වරයක් IB. වැඩි හරිද? රයිට්. ලියා ගන්න. වෙන මොනවද ලියන්න ඕනේ? පද ටික හැබැයි හඳුන්වන්න ඕනේ. මේක ලියලා IB කියන්නේ මොකද්ද? ඒ ටික හඳුන්වන්න ඕනේ. IB කියන්නේ මොකද්ද? IC කියන්නේ මොකද්ද? IE කියන්නේ මොකද්ද? බීටා කියන්නේ මොකද්ද? ඒ ටික හඳුන්වන්න. රයිට්. ලියාගෙන හඳුන්වන්න බලන්න. හරි මම කරන්න ට්‍රාන්සිස්ටර් ඇඳලා සම්බන්ධතා දෙක ලියලා සම්බන්ධතා ටික හයිලයිට් කරගන්න පද ටික හඳුන්වමු. IB කියන්නේ පාදම අග්‍රය තුලින් ගලන ධාරාව. මේක ලියලා ඉවර ළමයි හදන්න ගැටළු අංක 19 හදන්න. 19 20 හදන්න. මේක ඉවර කට්ටිය ඈ. රයිට්. IB කියන්නේ පාදම අග්‍රය තුලින් ගලන ධාරාව. IC කියන්නේ සංග්‍රාහක අග්‍රය තුලින් ගලන ධාරාව. IE කියලා කියන්නේ විමෝචක අග්‍රය තුලින් ගලන ධාරාව. බීටා කියන්නේ පාදම අග්‍රය sorry බීටා කියන්නේ සරල ධාරාලාභය. IB කියන්නේ පාදම අග්‍රය තුලින් ගලන ධාරාව. IC කියන්නේ සංග්‍රාහක අග්‍රය තුලින් ගලන ධාරාව. IE කියලා කියන්නේ විමෝචක අග්‍රය තුලින් ගලන ධාරාව. බීටා කියන්නේ සරල ධාරාලාභය. බීටා කියන්නේ සරල ධාරාලාභය. බීටා කියන්නේ සරල ධාරාලාභය. හරිද? රයිට්. මම හිතනවා දැන් ලියලා ඉවරයි කියලා. රයිට්. කරන්න බලන්න ගැටළු අංක 19. ගැටළු අංක 19 කරන්න.
දහනමෙනි ගැටලුව කරන්න. දහනමයි ළමයි විස්සාදාන පටන් ගන්න කමක් නැහැ අපි 19 හදමු රයිට් අපි 19 හදමු වෙන 10 වෙනි ගාන වෙන 10 වෙනි ගාන පහතින් දැක්වෙන්නේ ක්‍රියාකාරී අවස්ථාවේ පවතින ට්‍රාන්සිස්ටරයකී එහි සරල ධාරා ලාභය බීටා සමානයි 100ක් නම් සංග්‍රාහක අග්‍රය තුලින් ගල්ලබන ධාරාව වන්නේ එහෙමනම් පුතේ වෙන්න බීටා කියන්නේ 100යි මේ දැන් හදන්නේ මේ ට්‍රාන්සිස්ටර් ගණන් නේ මීට අපි ඇවිල්ලා තැනට IB දීලා තියෙනවා කීයද පාදමෙන් ගල්න ධාරාව IB දීලා තියෙනවා පුතේ 10යි මිලි ඇම්පියර් කියලා කලබල වෙන්න එපා ගණන් හදන්න අහන්නේ මොකද්ද සංග්‍රාහක තුලින් ගල්න ධාරාව ऐसी तम यहाँ मैं विमोचक भूगत कल दिन अत धारा पल हेड गलाने वैडीपुरी एनपीएन ट्रांसिस्टर एनपीएन ट्रांसिस्टर संग्रह के तुंगल धारा होते मैंने समीकरण ई सी समान बीटा वारी बी बीटा කියන්නේ කීයද 100යි IB කියන්නේ කීයද පුතේ පාදමග්‍රය තුලින් ගලන ධාරාව කීයද දරුවනේ පාදමග්‍රය තුලින් ගලන ධාරාව මේ කීයද එන්නේ 10යි මිලි ඇම්පියර් IB සමානයි 10යි මිලි ඇම්පියර් එහෙමනම් වෙන්නේනවා IB 10යි මොන ඇම්පියර්ද මිලි මිලි කියන්නේ 10 ඍණ 3 උපසර්ග ආදේශ කරන්න පුතේ පටල ගන්න නැතුව දැන් ගොඩක් ළමයි යෝග නැත්තා වරද්ද ගන්නවනේ පුතේ ඇයි මෙතෙන් 10 ඍණ 3ක් ආවේ දරුවනේ මේ IB කියලා කියන්නේ 10යි මිලි ඇම්පියර් ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ ෆෙම්ටෝ ඇටෝ මිලි කියලා කියන්නේ 10 ඍණ 3යි එහෙනම් 10යි මිලි 10 ඍණ 3යි සුළු කරන්න මේක සුළු කරන්න කොහොමද දෙන්නේ මෙන්නනවා මෙතනින් එනවා 10යි වැඩි කිරීම 10 ඍණ 3යි එහෙනම් 10 ඍණ 3 කියන්නේ දසම මේ දසම තිත වම් පැත්තට තුන් පාරක් එනවා 1 2 3 කීය දෙන්න පුතේ 1 ඇම්පියර් සමානයි 1 ඇම්පියර් උත්තරේ දෙන්නම් කොහොමද කියලා මම දන්නේ නැහැ उत्तर එනම් පිළිතුරු අංග කීයද පුතේ 19 ට 19 ට පිළිතුරු අංග 4 හරි හදන්න 20 මේ හදලා ඉවරයි ඉස්සලා මේක හදන්න මේක හදන්න හදලා ඉවර ළමයි 20 හදන්න මේක හදලා ඉවරයි
හරි ඒ 20 වෙනි ගාන හදමු 20 වෙනි ගාන කොහොමද පුතේ 20 වෙනි ගාන එන්නේ बीटा කියන්නේ 80යි සල්ල ධාරා ලාභයේ 80යි ක්‍රියාකාරී අවස්ථාවේ දෙන ට්‍රාන්සිස්ටරයක් මෙතන පාද මෙංගල ධාරාව ඇම්පියර් 0.3යි හරිද ඇම්පියර් 0.3යි අහන්නේ IC සංග්‍රාහක තුනෙන් ගල ධාරා කෙලින්ම අහනවා පුතේ IC අහන්නේ මෙතන භූගත කරලා දෙන එහෙනම් අපිට කෙලින්ම ගාණක් නැහැ IC සමානයි බීටා වාරයක් IB දාන්න පුළුවන් බීටා කියන්නේ 80යි 80 වැඩි කිරීම 0.3යි ඇම්පියර් එහෙනම් පුතේ සුළු කරන්න පුළුවන් 80 වැඩි කිරීම 0.3යි කියලා කියන්නේ මොකද්ද පුතේ එතකොට එන්නේ IC IC සමානයි නේද සුළු කරන්න පුතේ 24ක් ඇම්පියර් විතරයි 24ක් ඇම්පියර් විතරයි බලන්න එහෙම දෙන්නේ කියලා 10 වේදීම 3යි ඊයේ උත්තරේ 8 වරක් 3 24යි 0යි ඔව් 24යි ඇම්පියර් කියලා එන්නේ උත්තරයක් තියෙනවද දන්නේ උත්තරයක් තියෙනව නේද රයිට් එකපාරට මටත් නිකන් හරිනේ රයිට් ඊතර පිළිතුරු අංක කීයද පුතේ පිළිතුරු අංක 4 राइट विसी एक विसी देख विसी तून विसी हातर विसी पहा राइट सीएल में गैडलो डिगर हादान नो ना राइट बालू मापी तीरे दान ना गैडलो डिगर किन्ने के टा හරි 24 වෙනි ගැටළු එහෙම පුංචි පුංචි දේවල් තියෙනවා තව ඉගෙන ගන්න හරි හරි එතකොට පුතේ අපි ගැටළු 20ක් වෙනකන් සාකච්ඡා කරා කාල වේලාවත් දැන් ක්‍රෑබ් වෙලා තියෙන හින්දා අපි හදර සම්මන්ත්‍රණ නවත්තමු මොකද දැන් ඔයාලට හදන්න දෙයක්ත් තියෙන්න බෑ ඒකෝට 21 22 23 ඔක්කොම ගණන් ටික හදන්න මේ සියලුම ගණන් වලට මම මේ සාකච්ඡාත් කරනවා පිළිතුරු සියල්ලම පිළිතුරු ඔයාලගේ ගෲප් වලට මම දානවා ඒ ගෲප් වලට ඇඩ් වෙලා පිළිතුරු ලබා ගන්න බෑ කියන්නේ පළවෙනි MCQ ටිකට ඔක්කොටම උත්තර මම දානවා රචනාත් ගැටලු තුනක් තියෙනවා අපි මේ රචනා ගැට තුන ඊළඟ සතියේ ඉස්සල්ලාම පටන් ගන්න රචනා ගැට ටික සාකච්ඡා කරන්න තමයි. හරි එහෙනම් මම හිතන්නේ මම දන්නේ නැහැ තේරුණා නැති කියලා මම දන්නේ නැහැ. මම පුළුවන් තරම් ප්‍රයත්නයක් ගත්තා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අප්‍රිය වෙලා ඉන්න ළමයි ඉන්නවා කියලා මම හිතනවා. ඒ කියන්නේ පළක් තමයි අපිට එහෙම කියලා දෙනවා. ඉතින් ඔයාලා මොන හරි ගැටලු තියෙන්න පුළුවන්. හරි කියන්නේ මම දන්නේ නැහැ තේරුණාද කියන එක මට පුළුවන් උපරිම දේ මම මේ කරේ. ඔයාලට යම් කිසි දෙයක් දෙන්න ඕන නම් එනම් පුතේ අපි ඊළහදී සම්මන්ත්‍රණය හම්බෙමු ඔයාලට ගැට මොනවා හරි තියෙනවා නම් අපි ඊළහදී සාකච්ඡා කරමු තව ඔයාලා WhatsApp group වලින් Telegram group වලින් දත්ත දාලා තිනවා ප්‍රශ්න දාලා තිනවා ඊළඟ PDF ඒ කියන්නේ ඊළහදී දෙන පේපරේ ප්‍රශ්න තියෙනවා MCQ 30 කුත් රචනා ප්‍රශ්න පහක් විතර ඒ කියන්නේ ස්ථිර නැඹුරු විභව බෙදුම් නැඹුරු නැඹුරු අවස්ථා කතා කරනවා ඊළහදී
අද වෙලාවක් ගියාද ට්‍රාන්සිස්ටර් ගණන් හදන්න එන්න අපිට අර පදන ආගේ නැත්තම් ගණන් හදන්න දිගටම හදාගෙන තිබ්බා මම හිතන්නේ ඊළඟදී තනිකරම ගණන් හදන්න තමයි තියෙන්නේ අපේ නම් ඊළඟතියේ දෙවන දිනේ හම්බුමු සම්මන්ත්‍රණය ලෙස මම හිතන්නේ අද දවසේ නම් අපි මේක YouTube එකේ තියෙනවා නමුත් අපි ඊළඟතියේ නම් YouTube එකේ තියන්නේ නැහැ පාඩම අවසන් වෙන අවස්ථාවෙම අයින් කරලා දානවා ලෙසන්ස් එක රයිට් එහෙනම් හැමෝටම දැන් සුබ රාත්‍රියක් කියනවා. හැබෝ වෙලා නැහැ හැමෝටම අයිබෝවන් ඔසන්නයි.